එවි මිනිසුන්ට අනුත්තර සැනසීම අනාගතයටත් ලැබේවා කියල හිතලා බුදුරජාණන් වහන්සේ අනුත්තර පරිනිර්වාණ ධාතුවට වැඩම කළා. ඒක මහා සෝකයට දුකකට ඔබටත් මටක් හේතුවක්. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් ඔය දෑසින් දැක්කා නම් මෙච්චර බුදුගුණ අහන්ට වුවමනානෑ. දක්කින්නකොටම සිතගත සැනසී යනවා. දක්කින්නකොටම හද ගැබනිවී යනවා. ඒ ධම්මමා වැහෙනකොටම මඟඵල නිවෙනින් සැනසෙනවා. කොහොම නමුත් ඒ අසිරිමත් මොහොත අපෙන් ගිලිහුණා. අද ඒ බුදුසිරි විඳවිඳ නමුත් ඉතා ඉක්මනින් සංසාර සාගරයෙන් නතමි දෙන්න සිල් දෙනාම මේ විද්‍යයට පිළිවෙත් පුරනවා. අපේ දුක දැක තුසිත පුරයෙන් මිනිස් ලෝකෙට වැඩමවා. රජමැදුර හැර මහාවනයට මුනිරජානෝ නික්මුණා. කසීසලු පිළි හැර දමාගත කසාවතකින් පොරවෙලා. යැපෙන පමණින් පිඩු සිංගාගෙන උදෙකලාවම සොය සොයා. උතුම් සදහම් පසක් කරනට ඉමක් නැති දුක් ඉහිලුවා. කෙලෙස් බලමුලු සිඳ දමා ඔබ ලබාබුදු බව ලොව බලා. ගමින් ගමට දම් දෙසමින් වඩින්නේ මල්වරුසා අහසින් බිම වැටෙන්නේ. රැස්මාලා උඩුගුවනට නැගෙන්නේ ඇසුදුටුවෝ මග පල ලැබනිවෙන්නේ. පිපෙන පිපෙන මල් පරවී යනවා උදාලහිරු හවසට බැස යනවා. දහම් රජානෝ බුදු කිසනිමවා උපවත්තන සල් උයනට වැඩියා. අවසාන වතාවට සංඝ පිරිස අමතලා හටගත්ත සියලු දේ නැසෙන බව වදාරා. නොපමාව කුසල් දම් වඩන්නැයි සිහි කළා. කල්ප ගණනින් උදාඌරන් ඉරු මඩල නොපෙනී ගියා. අනේ මට දුන් දයාබර බව නැති වුණා මාතනි වුණා. මෙත් සිසිල පිරි සුසුම් පොද නැත නීල නෙතු යුග පියවෙලා. මිහි මඩල ගුගුරා හඬද්දී පිරිනිවන් වැඩ සැනසුනා. පින්සාර බුදු බන්දේ රුව ගුණම කිය කියා කාරුණික බුදු සිතේ ගුණ මහිම කිය කියා. ඇවිල ගත් සිත් සතන් බුදු ගුණෙන් නිවනිවා. නිවන් මග ගමන් කොට නිවෙන්නම් සැනසිලා. මගේ බුදු පියාණෙනි ලොවේ දම් රජාණෙනි කරුණාවේ සාගරය මෙත් සිසිලේ ආකරය මුනිඳුගේ විරාගී හදවතයි. සද්ධර්මයේ නිමල
කල්පතයි එවන් සිරිපතුල්ලඟ මගේ මේ ජීවිතය මලක් සේ පුදන්නම් මුනිදුනේ නිපජ්ජ සිරසාතස්ස අනන්ත ගුණසාගරේ නිමුංගෝපීති සම්පුන්නෝ පූජේමි මම ජීවිතං නිපජ්ජ සිරසාතස්ස අනන්ත ගුණසාගරේ නිමුංගෝපීති සම්පුන්නෝ පූජේමි මම ජීවිතං නිපජ්ජ සිරසාතස්ස අනන්ත ගුණසාගරේ නිමුංගෝපීති සම්පුන්නෝ පූජේමි මම ජීවිතං සාධු සාධු සාධු. පින්වතුනි, ඔබ මේ රාත්‍රිය පහන් කරමින් අවසාන මොහොතට දැන් එළඹුණා. ඔබ තැන්පත් වෙලා ඉන්න මේ පින්බිම, මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ සියලු බුදුරජාණන් වහන්සේලාගේ පාදස්පර්ශය ලබා දීපු පින්බිමක්. කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලයේ අපේ රට හැඳින්නුවේ ඕජදීප කියලා. ඒ වගේම කෝනාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ අපේ රට හැඳින්නුවේ වරදීප කියලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ මේ රට හැඳින්නුවේ මණ්ඩදීප කියලා. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ අද අනුරාධපුර නගරය අභයපුරය කියලයි හැඳින්නුවේ. ධූපාරාම චෛත්‍යස්ථානයේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ පටියාරාමය කියලයි හැඳින්නෙව්වේ. තේන ගෝපන සමයේන ඕජදීපේ සත්තා පජ්ජරකේන අන්‍ය බියසනංආ පජ්ජන්ති. කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තුන් ලෝකයේ දෙස බලනකොට දැක්කා අපේ රටේ හිටපු මිනිස්සු ඒ කාලේ මහා ව්‍යසනයක් රෝගයක් හැදිලා දහස් ගණනින් මැරි මැරි යනම දැකලා කකුසඳ බුදුරජාණන් වහන්සේ 40,000ක් මහරහතන් වහන්සේලා සමග මේ පින්බිමට වැඩම කරලා ඔබ වැඩ ඉන්න, ඔබ තැන්පත් වෙලා ඉන්න මේ මහා සෑ සමිදූ පිහිටලා තියෙන භූමියේ 40,000ක් මහරහතන් වහන්සේලා සමග මේ මහා භූගර්භයේ කම්පා වෙනකන් නිරෝධ සමාපත්තියට සමවැදෙලා මේ පින්බිම පාරිශුද්ධ භූමියක් බවට පත් කළා. කෝනාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ නගරය හැඳින්නුවේ වඩ්ඩමාන කියලා. ඒ කාලේ තේන කෝපන සමයේන වරදීපේ දුබ්භික්කන් දුස්සස්සන් මේ රටේ හිටපු මිනිස්සු මහා දුර්භික්ෂයකින් කන්න බොන්න නැතුව මැරිලා යනම දැකලා මහානුකම්පාවෙන් 30,000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන කෝනාගමන දසබල ධාරී බුදුරජාණන් වහන්සේ මේ පින්බිමට වැඩම කළා. වැඩම කරලා මේ පින්බිමේ සියලුව දුරු දුරු කරලා මේ මහා සෑ සමිදු පීටි භූමියෙහි 30,000ක් රහතන් වහන්සේලා සමග නිරෝධ සමාපත්තියට සමවැදිලා මහා පොළව කම්පා වනතුරාවට සමාදිස්සුව වින්දා. ඉන් අනතුරුව මේ පින්බිම පූජනීය බවට පත් කළා. බුද්ධාන්තරයක් ගත වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ අනුරාධපුරේ හැඳින්නුවේ විශාල නමින් විශාල නගරයට ඒ තථාගතයන් වහන්සේ වඩින්න තීරණය කළේ. ඒ කාලේ මේ මණ්ඩදීපයේ මහා විවාදයක් ඇති වෙලා ඔවුනොවුන් එනකොටා ගන්නවා දැකලා සංසිඳවන්නයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ 20,000ක් රහතන් වහන්සේලා සමග මේ මහා සෑ සමිදු පිහිටන ලද මේ මහා භූමියට වැඩම කළේ. වැඩම කරලා මහා පොළව සැලී වෙවුලා දෙදරා යනකම්ම නිරෝධ සමාපත්තියට සමවැදිලා 20,000ක් රහතන් වහන්සේලා සමග නැමත වතාවක් දඹදිවට වැඩම කළා.
අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුද්ධරාජ්‍යයට පත්වෙලා නවවන මාසයේ දුරුතුපුන් පොහෝ දවසේ මහියංගනයට වැඩම කරලා දෙවනි වතාවට පස්වන අවුරුද්දේ බුද්ධරාජ්‍යයට පත්වෙලා පස්වන අවුරුද්දේ බක් අමාවක පොය දවසේ නාගදීපයට වැඩම කරලා තුන්වන වතාවට ලංකා ද්වීපයට වැඩම කළේ කැලණියට වෙසක්පුන් පොහෝ දවසේ අටවන වර්ෂයේ බුද්ධරාජ්‍යයට පත්වෙලා අන්න ඒ තුන්වන වතාවට වැඩම කරපු ගමනේදී ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලක් ධරණී තලයේ ස්ථාන කිහිපයකටම අහසින් 250ක් මහා රහතන් වහන්සේලා සමග වැඩම කළා. ඒ පුදුම ගමනක්, ආශ්චර්යමත් ගමනක්. එහෙම වැඩම කළා කැලණි සෑබිම පාරිශුද්ධියට පත් කළා. සිරිපාද පින්බිමේ සිරිපා පතුල්ලේ සිරිපා සටහන් තබලා ඉන් අනතුරුව තථාගතයන් වහන්සේ මේ රන්මැලි මහාසෑ සමිඳු අභියසට වැඩම කළා. මේ මහාසෑ සමිඳු පිහිටලා තියෙන මේ භූමියට 250ක් මහා රහතන් වහන්සේලා සමග වැඩම කරලා නැගෙනහිර දිසාව බලාගෙන නිරෝධ සමාපත්තියට සමවැදිලා මේ භූගර්භයේ දෙදරා වෙවුලා යන පමණින් සමාපත්ති සුව විඳලා ඉන් අනතුරුව තථාගතයන් වහන්සේ මේ පාරිශුද්ධ භූමියේ ආරක්ෂාව, මේ පාරිශුද්ධ භූමිය තුට්ටගාමිනී රජතුමා විසින් මහාසය හදනකං හදලා ඉන් අනතුරුව බොහෝ කාලයක් යනකං ආරක්ෂ කරන්න කියලා, ආරක්ෂා කරන්න කියලා දිව්‍ය මණ්ඩලයට බාර දුන්න. ඒ අතර ප්‍රධාන දෙවි කෙනෙක් හැටියට එදා මේ පින්බිම බාර දුන්නේ විශාල රූපනම් වූ දිව්‍ය රාජයන් වහන්සේට. ඉන් අනතුරුව ථූපාරාම පින්බිම බාර දුන්න පඨවිපාල නම් වූ දිව්‍ය රාජයන් වහන්සේට. මිරිසවැටි චෛත්‍යස්ථානේ බාර දුන්න ඉන්දක නම් වූ දිව්‍ය රාජයන් වහන්සේට. ඒ ඒ පින්බිම් දිව්‍ය රාජයන් වහන්සේලට බාර දීලා නිරෝධ සමවතින් පාරිශුද්ධියට පත් කරලා මේ මහා ලක් ධරණී තලය බුද්ධ මන්දිරයක් බවට පත් කරලයි බුදුරජාණන් වහන්සේ මේ පින්බිම මේ භූමිය පාරිශුද්ධ භූමියක් බවට පත් කළේ. පින්වතුනි, හිතන්න මේ මහාසය සමිඳු ගැන, මේ මහාසය සමිඳුගේ අනන්ත ආනුභාවය වර්ණනා කරන්නට රහතන් වහන්සේලාටවත් රාත්‍රියක් දහවලක් එක දිගට වර්ණනා කරලවත් අවසන් කරන්නට බැරි වුණා. ඒ විදියට තථාගතයන් වහන්සේ පාරිශුද්ධියට පත් කරලා දඹදිව් තලයට වැඩම කරලා පිරිනිවන් වැඩම කළාට පස්සේ තුන්වන ධර්ම මහා සංඝායනාව සිද්ධ කරලා ඒ ධර්මාශෝක මහා රජතුමා රටවල් 10කට ආසන්න ප්‍රමාණයකට තථාගත ධර්මේ ව්‍යාප්ත කරලා යවුවා. ශ්‍රී ලංකා ධරණී තලයටත් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ බුද්ධ ශාසන පණිවිඩය ගෙනෙන්නට සැලැස්සුවා. ශ්‍රී ලංකා ධරණී තලයට මේ බුද්ධ ශාසන පණිවිඩයේ ශාසන දායාදේ රැගෙන එන්නට තෝරාගත්තේ වෙන කවුරුවත් නෙමේ, ධර්මාශෝක රජතුමාගේ අචිජාත පුත්‍ර රත්නය මුළු දඹදිව් තලයේම මහා රාජ්‍ය හිමිව තිබූ රජකුමාරයා සසුන්ගත වෙලා පැවිදි වෙලා අවුරුදු 20න් පුරා අවුරුදු 12ක් එක දිගටම ශ්‍රී සද්ධර්මයේ ඉගෙනගෙන මහරහත් පදවියට ඉර්ධිපාද මහා බල මහා ශක්තීන් අෂ්ට සමාපත්තීන් නැතිව මහා බල ධර්මින් මහරහත් පදවියට පත් වුණාට පස්සේ අවුරුදු 32ක් ගත වීමෙන් අනතුරු අවුරුදු 32ක වයස ඇති මිහිඳු මහරහතන් වහන්සේ තමයි ශ්‍රී ලංකා ධරණී තලයට බුද්ධ ශාසන පණිවිඩය රන් කරඬුවක සිංහ තෙල් වගේ තැන්පත් කරගෙන සූත්‍ර විනය අභිධර්මය අර්ථකථා සහිතව මේ ලක් ධරණී තලයට වැඩම කරපු උතුමන් වහන්සේ මිස්සක පව්වෙන් නංවන ලද සද්ධර්ම භේරී නාදය අනන්ත සක්වලට ඇසුණා. අනන්ත සක්වල දෙවියෝ බ්‍රහ්ම රාජුරු ලක් ධරණී තලයේ දෙස ඇස්යොමා නෙත්යොමා බැලුවා. පින්බිම තථාගත අනුහසින් අධිෂ්ඨාන බලයෙන් බුද්ධ මන්දිරයක් බවට පත්වෙලා කියලා ඔවුන් දැක්කා. දෙවන පෑතිස් නිරිඳුන්ගෙන් ලක් ධරණී තලයට බුද්ධ ශාසනය ව්‍යාප්ත කරන්නට ලැබිච්ච
ඒ අනුග්‍රහය මහා පුදුමයි. ඒ අනුග්‍රහය කොච්චරද කියනවනම් දෙවන පෑතිස් රජතුමා තමයි උතුරු දිසාවේ පිහිටලා තියෙන පඨමක චෛත්‍යස්ථානේ නම් වූ ථූපාරාම මහාසේ සමිඳු ඉදිකරන්නට මහා ශක්තිය මුලපිරීම මිහිඳු මහා රහතන් වහන්සේගේ අනුග්‍රහයෙන් මඟ පෙන්වීමෙන් සලසා දුන්නේ සිද්ධ කරන්නට යෙදුනේ. ඒ මහා පුදුමයක් මේ වගේ පින්බිමකට ඊසා මහත් ආශිර්වාදයක් ලබා දෙන්නට පළමු කොට ඉදිරිපත් වුනේ රාජකීය පිරිස රජවරු. මේ පින්බිමේ පළමු කොට පැවිදි වුනේ අනුලා දේවී ඇතුළු 500ක් දෙනා, ඒ වගේම අරිට්ඨ ඇමතිතුමා ඇතුළු 500ක් දෙනා පැවිදි වෙලා මහරහත් උත්තම උත්තමාවියන් බවට පත් වෙමින් සිංහල ජාතිය නියෝජනය කරමින් තථාගතයන් වහන්සේගේ ලයෙහි උපන් දරු දැරියන් බවට පත් වෙලා මේ රම්්‍ය සුරම්්‍ය පුණ්‍ය භූමිය බුද්ධ භූමියක් බවට පත් කළා. ථූපාරාම මහාසේ සමිඳු දියුණා දෙවන පෑතිස් නිරිඳුන්ගේ අනුහසින්, ඒ වගේම ධර්මාශෝක රජතුමා විසින් එවන ලද තථාගතයන් වහන්සේ දන්වැළඳූ පාත්‍රයේ පිරෙන්න ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකා ධරණී තලයේ ඒ ඒ දිශා මේ මහා රජතුමා කල්පනා කරනවා නිවන් මහාසේ රජාණන් වහන්සේ නමක් ඉදිකරන්න මහා වෙහෙසක් තරන්ට සිද්ධ වෙනවා. මහා ධනයක් වියදම් කරන්ට සිද්ධ වෙනවා. මම මහා යුද්ධයක් කරලා විශාල ධන විනාශයක් ඒ යුද්ධය නිසා සිද්ධ වුණා. විශාල පිරිසක් අබ්බඝාත වුණා. විශාල පිරිසකගේ අත්පා අහිමි වුණා. විශාල පිරිසක් මැරුම් කෑවා. පින්වතුනි ඔබ දන්නවද ඒ මහා යුද්ධයෙන් දෙමළ සේනාව විතරක් නෙමේ සිංහල සේනාවේ මොනතරම් මැරුණද? ඒ සියලු දෙනාම මිය ගියේ අප වෙනුවෙන්. අපට මේ අනුත්තර දායාදය ලබා දෙන්න අපි ඒ සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්ට ඕන. පින් අනුමෝදන් කරලා ඒ උතුමන් වහන්සේලා අපට කරපු අනුස්මරණීය පරිත්‍යාගය සිහි කරන්ට ඕන. මිහිඳු මහා රහතන් වහන්සේගෙන් දෙවන පෑතිස් මහා නිරුඳුන්ගෙන් ලබන ලද ඒ ආරංචියේ මඟ පෙන්වීම ඇතුව ගාමනී අභය රජතුමා කල්පනා කරනවා මේ වගේ මහා සෑයක් හදන්න මට ධනය නෑනේ, දැන් මම කොහොමද කරන්නේ? ඒක හරි පුදුමයි. එහෙම හිතනකොටම සක්දෙව් රජතුමාගේ පාණ්ඩු කම්බල ශෛලාසනය උණු වෙනවා. පාණ්ඩු කම්බල ශෛලාසනය උණු වුණාට පස්සේ බලනවා මනුස්ස ලෝකෙ දිහා බලනකොට පේනවා ගාමිනී අභේ රජතුමා දුටු ගැමුණු මහා රජතුමා මේ කෝටි ලක්ෂයක් සක්වලට අනන්ත අනුසක පතුරු වෙන මහාසේ සමිඳු ඉදිකරන්ට කල්පනා කළා. මහාසේ සමිඳු ඉදිකරන්නේ කොහොමද කියලා හිතුවා. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ආමන්ත්‍රණය කළා කියනවා දිව්‍ය කුමාරය ඔබ යන්න ඒ මහාසේ සමිඳුට උවමනා කරන සියලුම රන්තිදී මුතුමැණික් සියලු දේවල් මවල මහරජතුමාට ලබා දෙන්න. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා සක්දෙව් රජතුමාගේ අනසකින් ඇවිල්ලා මේ මහා චෛත්‍යස්ථානයට උතුරු දිසාවෙන් ගම්භීර නම් වූ නදී තීරයේ මේ මහා සෑ සමිඳුට අවශ්‍ය කෝටි ගණනක් ගඩොල් එකම රාත්‍රියකින් මවන්නට යෙදුණා. බලන්න පින්වතුනි මොන්න තරන්නම් අසිරියක්ද, කෝටි ගණනක් ගඩොල් එකම රාත්‍රියකින් මවන්නට යෙදුණා. රජතුමාට පසුදා උදෑසන කාලේ වන පුරුෂයෙක් ඇවිල්ල ප්‍රකාශ කරනවා ස්වාමීනි ඒසා මහත් ගඩොල් ගොඩක් මම මේ මහා පොළොවේ වෙන කොතනකවත් දැකලා නැහැ. මහරජතුමා තේරුම් ගත්තා දෙවියෝ තමයි මට මේ සියලු උපකාරයන් සිද්ධ කරන්නේ. ඒ වගේම පින්වතුනි මේ මහා සෑ සමිඳුට උවමනා කරන රන් විශාල වශයෙන් මේ මහා සෑ සමිඳුට ඊසාන දික ගව 12ක්ගේ පුතන අවුරු විටි නම් වූ ගමේ හරියට තුන් යාල් සාර මුණක් හාත්පසින් පැතිරිලා යන විදියට රන් පැල මතු වෙලා එක් වියත් සතර ගුල් රන් පැල මතු වෙලා විශාල ප්‍රදේශයක ඒ සියල්ලම මහරජතුමා රජමාලිගාවට ගෙන්වා මේ ප්‍රදේශයේ තැන්පත් කළා. ඒ වගේම මේ මහා සෑ සමිඳුට උවමනා කරන තඹ පහළ වුණේ තඹ විටි කියන ගමේ මේ මහා සෑ සමිඳුට ගව් 28ක් නැගෙනහිර ප්‍රදේශයේ මේ මහා සෑ සමිඳුට උවමනා කරන
මැණික් පහළ වුණේ ගිනිකොන දිසාවේ සුමන කියන වැවළඟ ගෞදාසයක් ඈත. රිදී පහළ වුණේ ගෞතිස් දෙකක් දකුණු ප්‍රදේශයට වෙන්න ඇම්තොට කියන ප්‍රදේශයේ ගල්ලෙනක. මුතු බබලු පහළ වුණේ ගව් විස්සක් බටහිර ප්‍රදේශයේ උරුවෙල් කියන ගම් දනව්වේ. මේවා මේ මහා සෑ සමුදුට මහා සෑ සමුදු ඉදිකරන්ට මැවී ගියේ රජතුමාගේ මහා ඉරදියක් පුණ්‍ය ඉරදියක් තිබුණ එනිසාමයි. තථාගතයන් වහන්සේගේ අධිෂ්ඨාන ඉරදිය නිසා, මහා රහතන් වහන්සේලාගේ රහත් ඉරදිය නිසා, සියලු දෙවියන්ගේ ඉරදිය නිසා, කිතන්න බැරි අසදිස මේ මහා සෑ සමුදුට වමනා කරන සියලු දේවල් ඒ විදියට මැවී ගියා. සියලු දේවල් මහා රජතුමා තම මාලිගාවට මේ ප්‍රදේශයට ගෙන්වාගෙන ආරක්ෂා සංවිධානය කළා. ඒ වගේම මේ මහා සෑ සමිඳුගේ ධාතු ගර්භය අද පවා ආලෝකමත් කරන සුවිශාල මැණික්ගල් හතරක් තියෙනවා. ඒ මැණික්ගල් පහර වුණේ පේලවාපී කියන ගමේ. ඒ මැණික්ගල් වල දිගගත්තුතින් රියනයි වියතයි අඟල් හතරයි. ඒ කියන්නේ මේ වගේ කාලයක ගත්තොත් අඩි ගානක් විශාල මැණික්ගල් හතරක් පහළ වුණා. ඒ හතරින් තමයි අද පවා මේ මහා සෑ සමුදු අභ්‍යන්තරයේ මේ ධාතු ගර්භය ආලෝකමත් වෙන්නේ. මේ මහා සෑ සමුදුට වමනා කරන සියලු දේවල් ඒ විදියට එකතු වුණාට පස්සේ මහා සෑ සමුදුගේ සෑ කර්මාන්තේ මහා සෑය හදන්න වැඩපටන් ගත්තා. හරියටම වෙසක් පුන් පොහෝ දවසේ වීසා නැකත එළඹිච්ච දවසක් මහා රජතුමා ඇතුළු විශාල රාජකීය පිරිසක් මේ ප්‍රදේශයට එකතු වෙලා, මේ මහා සෑ සමිඳු පිහිටි ප්‍රදේශයට එකතු වෙලා අප්‍රමාණ සතුටකින් යුක්තව එදා දේවානම් පියතිස්ස රජතුමා මේ ප්‍රදේශයේ තැන්පත් කරලා තිබ්බ, පිහිටුවලා තිබ්බ මහා ශෛලමය කුළුණ, ඒ ගල් කුළුණ ඉවත් කරලා උතුරු දිසාවෙන් පිහිටුවලා මේ මහා භූමිය පිහිටි ප්‍රදේශයේ ඇත්පෞර දක්වාම සත්‍රියනක් යටට මේ මහා පොළව හැරුවා. ප්‍රියන් හතක් යටට මහා පොළව හාරලා ඉන් අනතුරුව ඒ මහා පොළව හාරපු ප්‍රදේශේ පුරාවටම පැතිරිලා යන විදියට හුණුගල් දමලා පල්ලමු කොට හුණුගල් අතුරන්ට යෙදුණා. හුණුගල් දාලා කුඩු කරන්නට යෙදුණා. යකඩ මිටිවලින් කුළු ගෙඩිවලින් යෝධයන් ලවා ඒ සියලු හුණුගල් කුඩු කරලා ඉන් අනතුරුව වැලි ඇතිරෙව්වා. වැලි අතුරවලා ඇතුන්ගේ කකුල්වලට හම් උර ගැටගහලා ඇතුන් ලවා ඒ මුළු ප්‍රදේශයම නැවත වදාවක් හොඳට පොඩි කරමින් මඩ කරා. ඉන් අනතුරුව සාමණේර මහා රහතන් වහන්සේලා අනෝතප්ත විල් ප්‍රදේශයෙන් ගෙනෙන ලද නව නීල මැටි අතුරන්ට යෙදුණා. හරීම අසිරිමත් නව නීල මැටි තියෙන්නේ අනෝතප්ත විලේ පමණයි. රහතන් වහන්සේලාට පමණයි ගේන්න පුළුවන්, වෙන කාටවත් ගේන්න බෑ. දෙවියන්ට බ්‍රහ්මයන්ටත් ගේන්න පුළුවන්. නමුත් සාමණේර මහා රහතන් වහන්සේලා මේ මහා සෑයට අවශ්‍ය කරන සියලු මැටි අනෝතප්ත විලෙන් තමයි එදා අරන් ආවේ. ඒ ප්‍රදේශයට කියනවා තින්ත සීස කෝලය කියලා. ඒ ප්‍රදේශයෙන් තමයි මහා සෑ සමිඳුට උවමනා කරන සුවඳ මැටි අරගෙන ආවේ. ඉන් අනතුරුව ඒ මැටි අතුරවලා ඒ මත ගඩොල් අතුරන්නට යෙදුණා. ගඩොල් අතුරලා නැවත වතාවක් හුණු බදාම අතුරලා ඒ හුණු බදාම මත කුරුවින්දක නම් වූ රතු පැහැති ගල් අතුරලා නැවත වතාවක් ඒ ගල් මත යකඩ දැල් අතුරලා ඒ යකඩ දැල් මත හිමාලයෙන් ගෙනෙන ලද සුවිශේෂ සුවඳ කලල් වර්ගයක් මැටි වර්ගයක් අතුරලා ඒ මැටි මත නැවත වතාවක් තිරිවාන ගල් පිළිවෙලට අතුරලා ඒ තිරිවාන ගල් මත නැවත මැටි අතුරවලා ඉන් අනතුරුව පලිඟු ගල් පුවරු නැවත වතාවක් අතුරලා ඒ පලිඟු ගල් පුවරු මත නැවත වතාවක් හිමාලයෙන් ගෙනෙන ලද, එහෙම නැත්නම් අනෝතත්ත විලෙන් ගෙනෙන ලද මැටි අතුරලා මේ විදියට මේ මහා සෑ සමිඳුගේ පදනම
මේ මහා සෑ සමුදු පිහිටලා තියෙන භූගර්භය මහා ශක්තියක් ඇතිවන විදියට කිසිදාක නොසෙල්වන විදියට ඒ කාලේ රහතන් වහන්සේලාගේ උපදේශයෙන් මඟ පෙන්වීමෙන් වාස්තු විද්‍යාඥයන්ගේ භූ විද්‍යාඥයන්ගේ දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් මහා සෑ රජතුමා නැත්තම් මහා සෑ රජුන් ඉදිකරන දුටුගැමුණු මහා සෑ රජතුමා සිද්ධ කරන්නට ඉෂ්ට කරන්නට නිමවන්නට යෙදෙනකොට ඒ ගල්මත නැවත වතාවක් රසදිය ඒ වගේම දිවුල්ලාටු වගේ දේවල් අඟක් ගල්වල අතුරල නැවත වතාවක් අඟල් අටක ඉතා ඝනකම තඹ තහඩු ඒ මත අතුරන්නට යෙදුණා. ඒ තඹ තහඩු මත තෙලින් ඇනු හිරියල් හාත්පසින් තවරලා ඒ මත අඟල් හතක් ඝනකම රිදී තහඩුවක් මේ ප්‍රදේශයේ වැහෙනකම් තල බලන්න මොන්න තරන්නම් සුවිශාලද එලන්නට යෙදුන. මේ විදියට පිළිවෙලින් ගත්තුතින් ගල් වශයෙන් ගඩොල් වශයෙන් යකඩ වශයෙන් යකඩ දැල් වශයෙන් මැටි වශයෙන් පුරා තට්ටු 12ක් මුළුමනින්ම අතුරවලයි මේ මහා සෑ සමිඳුගේ පදනම සකස් කරේ. එහෙම පදනම සකස් කරලා ඉන් අනතුරුව මේ මුළු නුවර හාත්පසින් සරසලා ඇසලපුන් පොහෝ දවසක උතුරු ආසාහල නැකත උදාවෙච්ච දවසක මහත් රාජානුභාවයෙන් යුක්තව මහරහතන් වහන්සේලාට ආරාධනා කළා, ස්වාමීනී ස්වාමීනී වඩින්න හෙට දවසේ මේ මහා සෑ සමිඳු මත මංගල උළුහෙවත් මංගල ගඩොල් පිහිටුවල මේ පේශාවලලු බඳින්න පටන් ගන්නවා කියලා. පින්වතුනි හිතන්න මොන්න තරන්නම් පුදුමයක්ද කියලා කියන්නේ එදා මේ පින්බිමට රජගහනුවර සමීපයේ වැඩවාසය කරපු ඉන්දගුත්ත කියන මහා රහතන් වහන්සේ 80,000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන ආකාශයෙන් මේ පින්බිමට වැඩම කළා. බරණැස් නුවර ඉසිපතන මහා විහාරයේ වැඩවාසය කරන ධම්මසේන නම් වූ මහා රහතන් වහන්සේ 12,000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩියා. සැවැත් නුවර අපභාග්‍යවතුන් වහන්සේ වැඩවිසූ දෙව්රම් මහා විහාරයෙන් අහස් කුසට නැගුණ පියදස්සී නම් වූ රහතන් වහන්සේ 60,000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන මේ පින්බිමට වැඩම කළා. විශාලා මහනුවර මහවණේ වැඩ හිටපු මහා බුද්ධරක්කිත නම් වූ රහතන් වහන්සේ 18,000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන මේ පින්බිමට වැඩම කළා. කොසබෑ නුවර ഘോഷිතා රාමේ වැඩ හිටපු ධම්මරක්කිත මහරහතන් වහන්සේ 30,000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන මේ පින්බිම වෙත වැඩම කළේ අහස් කුසට නැගිලා හංස රෑනක් එනවා වගේ. උදේනි නුවර දකුණුගිරි විහාරයේ මහා ධම්මරක්කිත මහරහතන් වහන්සේ 40,000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කළා. පැළලුප් නුවර අශෝකා රාමේ හිටපු මහා රහතන් වහන්සේ මිත්තින්න නම් වූ මහා රහතන් වහන්සේ 160,000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන මේ පින්බිමට වැඩම කළා. ගන්ධාර දේශයෙන් අත්තින්න නම් වූ මහා රහතන් වහන්සේ 280,000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කළා. මහා පල්ලව භොග්ග කියන මහා රටින් මහාදේව නම් වූ මහා රහතන් වහන්සේ 460,000ක් පමණ රහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කළේ මේ මහා සෑ සමුදු ඉදිකරන මහා පින්කමට අත දෙන්න. යෝන රට අලසන්දානුවර යෝන ධම්මරක්කිත මහා රහතන් වහන්සේ 30,000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන මේ පින්බිමට වැඩම කළේ මේ මහා සෑ සමිඳුගේ අසිරියට, මේ මහා සෑ සමිඳු විසි ඉදිවන අසිරියට. ඒ අසිරිය දැක බලා ගන්න වින්ධ්‍යා වනයේ වත්තනි කියන වනසෙනසුනේ හිටපු උත්තර කියන මහා රහතන් වහන්සේ 80,000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන මේ පින්බිමට වැඩම කළා. මහා බෝධි මණ්ඩලයේ බුද්ධගයා පින්බිම ප්‍රදේශයේ විහාරයේ වැඩ හිටපු චිත්තගුත්ත කියන මහා රහතන් වහන්සේ 30,000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන මේ පින්බිමට වැඩම කළා.
වනවාසී භෝග කියන විහාරේ චන්දගුත්ත කියන මහරහතන් වහන්සේ 80,000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන මේ පින්බිමට වැඩම කළා. කේලාස මහා විහාරයේ සුරියගුත්ත නම් වූ මහරහතන් වහන්සේ 90,000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කළා. දීපවාසී බිමින් වැඩම කළපු පෘථග්ජන ස්වාමින් වහන්සේලාගේ ගණන මෙපමණයි කියන්න බෑ. සෙසු මාර්ගඵලලාභී උතුමන්ගේ ගණන මෙපමණයි කියන්න බෑ. සෙසු ආකාශචාරී උතුමන්ගේ ගණන මෙපමණයි කියන්න බෑ. දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ගණන මෙපමණයි කියන්න බෑ. රහතන් වහන්සේලා පමණක් 96 කෝටියක් මේ පුණ්‍ය භූමිය වෙත එදා වැඩම කළා කියලා ඇහෙනකොට මොනතරම් සතුටක් සැනසීමක් දැනෙනවද? එහෙනම් මේ 96 කෝටියක් රහතන් වහන්සේලා කොහෙද වැඩ හිටියේ? අහස් කුස පුරාවට මේ මහා පොළවේ හාත්පස මේ චෛත්‍ය ස්ථානේ වට කරගෙන සියලු රහතන් වහන්සේලා වැඩ හිටියා. මේ මහා සෑ සමිඳු ඉදිකරන මංගලෝත්සවයට ඒ රහතන් වහන්සේලා වැඩම කළේ වෙන කිසි දෙයක් නිසා නෙමේ, එකම දෙයයි, මේ වගේ අසහාය සෑ සමිඳු නමක් මේ සක්වල පිටසක්වල අය කවදාකවත් කොතනකවත් දකින්ට නොලැබෙන නිසා ද්‍රෝණයක් ධාතුන් වහන්සේ නිදන් වෙලා ඉදිවන මේ මහා සෑ සමිඳුගේ අසිරිය රහතන් වහන්සේලා එදා හොඳාකාරවම දැන සිටියා. එනිසා තමයි 96 කෝටියක් මේ පින් බිමට වැඩම කළේ. ඒ රහතන් වහන්සේලා ගැනයි රහත් උත්තමාවිය මොනතරම් වඩින්ට ඇතිද හිතලා බලන්න. මේවා මේ රවුම් ගණන් කියනව නෙමෙයි, මේ වැඩම කරපු ප්‍රමාණය සංඛ්‍යාත්මකව කියන්න බෑ. ඒ තරම් අසිරියක් අපට මෙව්වා වැටහෙන්නේ නැත්තේ වෙන කිසි දෙයක් හින්දා නෙමෙයි, අපේ හිතේ ශ්‍රද්ධාව නැති නිසා, ශ්‍රද්ධාවෙන් දුප්පත් වෙලා නිසා. පින්වතුනි, ඒ විදිහට මේ පින් බිමට අතරක් නෑර රහතන් වහන්සේලා රැස් වුණාට පස්සේ මහරජතුමා රාජකීය පෙරහරින් මේ පුණ්‍ය භූමියට ඇවිල්ලා හිතනවා, මා මේ කරවන දාගැබ අන්තරායක් නැතිව නිට්ටාවට පත් වෙනවා නම් බුද්ධ රක්කිත, ධම්ම රක්කිත, සංඝ රක්කිත, ආනන්ද කියන රහතන් වහන්සේලා පිළිවෙලින් නැගෙනහිර දකුණ බටහිර උතුර දිසාවේ මා දෙස බලාගෙන සිටීවා කියලා අදිෂ්ඨාන කළා. ඒ නම් ඇති රහතන් වහන්සේලා රජතුමාගේ හිත දිහා බලලා, ඒ වගේම නම් ඇති රහතන් වහන්සේලා පිරිවරාගෙන හතර පසින් මහා රජතුමා දෙස බලාගෙන ඉන්නවා වගේ හතර දිසාවෙන් වැඩ ඉන්නවා. ඊසාන දිගින් පියදස්සී කියන මහා රහතන් වහන්සේ මංගල සුමන පදුම සීවලි චන්දගුප්ත සූර්යගුප්ත ඉන්දගුප්ත සාගර චිත්තසේන ජයසේන මේ රහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩ ඉන්නවා. සිද්ධාර්ථ කියන මහරහතන් වහන්සේ, ඒ රහතන් වහන්සේලා අතර හිටපු ආනුභාව සම්පන්න මහා රහතන් වහන්සේ නමක්. මහරජතුමා සූදානම් වෙලා ඉන්නේ මේ මහා චෛත්‍ය ඉදි කරන්න, සීමාව වලල්ල ලකුණු කරන්න. මහා රජතුමා කල්පනා කරනවා, මේ පිටතින් තියෙන ඇත්පවුර ප්‍රමාණයට මේ මහා සෑය ඉදි කරන්න ඕන කියලා. ඇත්පව්වේ ප්‍රමාණයට ඉදි කළොත් අනාගතයේ මිනිසුන්ට මේ මහා සෑ සමිඳු නඩත්තු කරන්න බැරි වෙනවා, පවත්වන්න බැරි වෙනවා, තුනු පිරියම් කරන්නට, ඒ වගේම ඛණ්ඩ පුල්ල පටිසංස්කරණයන් කරන්නට බැරි වෙනවා කියලා දැකලා සිද්ධාර්ථ මහා රහතන් වහන්සේ මහා රජතුමාට ප්‍රකාශ කරනවා මහා රජතුමනි නවත්වන්න කියලා. ඒ වෙලාවේ රජතුමා අහනවා රහතන් වහන්සේලාගෙන්, ඇයි ස්වාමීනි නවත්වන්න කිව්වේ? ඒ වෙලාවේ රහතන් වහන්සේලා කියනවා, සිද්ධාර්ථ මහා රහතන් වහන්සේ ආනුභාව සම්පන්නයි. සිද්ධාර්ථ මහා රහතන් වහන්සේ මේ චෛත්‍ය හදන ප්‍රමාණය මහා රජතුමාට ලකුණු කරලා දෙයි. මහරජතුමා ඒ ප්‍රමාණේ පටන් ගන්න. එහෙම කිව්වට පස්සේ මහරජතුමා කැමති වෙලා, එහෙනම් ස්වාමීනි ලකුණු කරලා දෙන්න කියලා ආරාධනා කරාට පස්සේ පින්වතුනි, මේ පේශාවලු තියෙන ප්‍රමාණයෙන්, මේ පේශාවලු තියෙන වටසීමාවේ සිද්ධාර්ථ මහරහතන් වහන්සේ ගමන් කරනවා. රිදී දණ්ඩක් අල්ලගෙන හිටපු සුප්පතිට්ඨිත කියන ඒ අමාත්‍ය පුත්‍රයා
මහරජතුමාත් සමග සීමාව ලකුණු කරමින් රිදී දණ්ඩෙන් සීමාව ලකුණු කරමින් ගමන් කළා. එහෙම සීමාව ලකුණු කළාට පස්සේ රිදී දණ්ඩෙන් ඒ ප්‍රදේශයේ තමයි මේ මහා සෑ සමුදු ඉදිවන භූමිය සීමාව ලකුණු වෙන්නේ. ඉන් අනතුරුව මේ මහා සෑ සමුදුගේ පදනම එහෙම නැත්නම් භූමිය මැද තැන්පත් කරලා තිබුණා. විශේෂයෙන් හත්තරණින් රිදීෙන් ගොඩනගන ලද රන් ගඩොල් රිදී ගඩොල් ඇමති පුත්‍රවරු ලවා ඒ රන් ගඩොල් ගන්න සලස්වලා පල්ලමු කොට නැගෙනහිර සීමාවට රජතුමාත් සමග ගියා. මහාමිත්ත මහරහතන් වහන්සේ මැටි තැන්පත් කළා. ජයසේන මහරහතන් වහන්සේ ජලය ඉස්සා. සුමන මහරහතන් වහන්සේ පල්ලමු කොට සමන් මල් මිටක් පූජා කරලා මේ මහා සෑ සමුදු පටන් ගන්න මොහොතේදීම වන්දනා කළාට පස්සේ මේ මහා පොළොව ගුගුරා නාද දෙමින් කම්පා වුණා. තුන් හෙළයේ අසදිස මහා සෑ සමුදු ඉදිවෙනවා කියලා රජතුමාට අප්‍රමාණ සතුටක් සතර දිසාවේ රන් ගඩොල් පිහිටෙව්ව රහතන් වහන්සේලාගේ අනුහසින් ආනුභාවයෙන් ඒ වෙලාවේ රැස්වෙච්ච මහා විශාල ගිහි පිරිසකට ලක්ෂ ගානක පියදස්සී මහරහතන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කළා. අහසට පැනනැගිලා ගිහියන්ට ඒ ධර්මය ඇහුණ 40,000ක් ගිහි ගෙදර හිටපු අය ගිහි ඇඳුම් පිටින් රහත් වෙලා මහරහතන් වහන්සේලා බවට පත් වෙලා සසුන්ගත වුණා. තවත් ගිහියත්තු 40,000ක් සෝතාපන්න වුණා. තවත් ගිහියත්තු 1,000ක් සකදාගාමි වුණා. තවත් ගිහියත්තු 1,000ක් අනාගාමි වුණා. මේ මහා සෑ සමුදු ඉදි කරන්න පළමු රන් ගඩොල් පිහිටවපු දවසේ ඔබ හිතලා බලන්න මොනතරම් ආනුභාව සම්පන්න තැනක්ද. භික්ෂුණීන් භික්ෂූන් වහන්සේලාගෙන් ගත්තොත් 18,000ක් රහත් වෙනවා. එදා රන් ගඩොල් පිහිටුවල මේ සෑය වැඩ ආරම්භ කරපු දවසේ භික්ෂුණීන් වහන්සේලාගෙන් ගත්තොත් 14,000ක් රහත් උත්තමාවිය බවට පත් වෙනවා. ඒ බණ කතාව මේ මහා ආශිර්ය දැකලා ඉන් අනතුරුව මේ මහා සෑ සමුදු ඉදිරි කරන්නට ප්‍රධාන වඩුවා හැටියට ඉදිරිපත් වෙච්ච වඩුවාට විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ආවේශ වෙලා මහරජතුමාට රන් භාජනයක පුරවන ලද ජලයෙන් ජල බුබුලක් මතු කරලා පෙන්වනවා. දිය බුබුලක ආකාරයෙන් තමයි මහා සෑ රජාණන් වහන්සේ ඉදි කරන්නේ කියලා මහරජතුමා කැමති වුණා. මහරජතුමා තෘප්තියට පත් වුණා. ඒ විදියට ඉදි කරන්න කියලා මහා වඩුවාට රජතුමා විසින් සියලුම බලය ධනය මේ සියල්ල ලබා දුන්න. පින්වතනි හරිම පුදුමයි, එදා තැන්පත් කරපු මවපු සියලූම ගඩොල් දෙවියෝ මොකද කළේ? මහා සෑ රජාණන් වහන්සේ ඉදි කරද්දී දවසකට පොහෝනා ප්‍රමාණයක් ගඩොල් රාත්‍රී කාලයේ ගෙනල්ලා තබනවා මේ ප්‍රදේශයෙන්. ඉතිරි වෙලා තියෙන කුඩු වෙලා තියෙන ගඩොල් කුඩු ගඩොල් කෑලි මේ ප්‍රදේශයෙන් ඉවත් කරන උදේ පාන්දර එනකොට හාත්පස සුවඳ හමනවා. කිසිම කුණුදූවිල්ලක් නැහැ. හරියම පුදුමයි, දෙවිවරු එහෙමයි මේ මහා සෑ සමිදු ඉදි කරන්නට තම දායකත්වය ලබා දුන්නේ. මහා රජතුමා ප්‍රකාශ කළා කිසිම කෙනෙකුට වැටුපක් නොගෙන මේ චෛත්‍යයට සම්බන්ධ වෙන්න දෙන්න බෑ. සෑම කෙනෙකුටම වැටුප් පිහිටෙව්වා. සෑම කෙනෙකුටම වැටුප් ලබා දුන්නා. වැටුප් ලබාගෙන වැඩ කරපු අහිංසක කාන්තාවෝ කිහිප දෙනෙක් මේ චෛත්‍ය කර්මාන්තේ අවසන් වෙන්න කලින්ම මිය පරලොව ගිහිල්ලා තුසි තවතිසා දිව්‍ය ලෝකේ මහානුභාව සම්පන්න දෙමඟනුන් බවට පත් වෙලා ඉපදිලා මේ මහා සෑ සමුදු ඉදි වෙලා නිමවෙන්නත් කලින් මේ මහා සෑ සමුදු වන්දනා කරන දිව්‍ය ලෝකේ දිවකුසුම් පරසතු මදාරාමල් අරගෙන මේ මහා සෑ සමුදු වන්දනා කරලා හාත්පස බබළුවාගෙන වන්දනා කරනකොට මහා රහතන් වහන්සේ නමක් දකිනවා. දෙවඟනුන් මහා සෑයට වන්දනා කරනවා. නතර වෙලා ඉඳලා වන්දනා කරලා ඉවර වෙනකන් ඒ රහතන් වහන්සේ අහනවා, නුබලට නුබලාගේ ආනුභාවයෙන් මහා මේඝවන උද්‍යානයේම බබලනව ශරීර රශ්මියෙන් මේ තරම් මහා ආනුභාවයක් ලබන්න නුබලා කරපු පින කුමක්ද? ඒ වෙලාවේ දෙවඟනුන් ප්‍රකාශ කරනවා, අනේ ස්වාමීනි, විශේෂයෙන් පිනක් කරගත්තේ මේ මහා සෑ සමිදුට. මේ මහා සෑ සමිදු ඉදි කරන දවසේ මහා සෑ සමිදු ඉදි කරනකොට
අපිත් ඇවිල්ල රජතුමාගෙන් කුලියක් ලබාගෙන වැඩ කලා වැඩකරද්දි සිත පහදවා ගත්තා. කුලියක් ලබාගෙන වැඩකරද්දිත් සිත පහදවාගෙන තමයි මේ මහා ආනුභාවය අපට ලැබුණේ කියල ප්‍රකාශ කරලා. ඔවුන් ප්‍රකාශ කරනවා චිත්ත පසාද මත්තේන සුගතයේ ගතියුත්තමේ ලබ්බතීති විඳිත්වාන තූප පූජං කරේ බුදෝ චිත්ත ප්‍රසාද මාත්‍රයෙන් මේසා මහත් ආනු භාවයක් ලැබෙනවා කියල නුබලාට පෙනෙනවා දෙවියන්ට මිනිසුන්ට දැනෙනවා. එනිසා ප්‍රමාදීව මහා සෑ සමඳු පූජා කරන්න කියලා ඒ දෙවඟනුන් එදා මහාරහතන් වහන්සල ඉදිරියේ ප්‍රකාශ කළා. පින්වතුනි, ඒ විදියට ආරම්භ කරන ලද මේ මහා සෑ සමිඳුගේ පේශාවලුළු තුන මුලින්ම දසකෝටියක් ගඩොල් තැන්පත් කරලා දසකෝටියක් ගඩොල් පිහිටුවලා මහා රජතුමා ඉදිකලා ඉදිකෙරෙව්වා. ඉදිකලාට පස්සේ රහතන් වහන්සේ අධිෂ්ඨාන කළා භූකම්පනයකටවත් වෙනස් නොවෙන ලෙස මේ පේශාවලුළු තුන මේ භූමියේ ගිලේවා කියලා. පළමුවෙනි වතාවට ගඩොල් දසකෝටියකින් ඉදුණ පේශාවල්ලු තුන මේ මහා පොළොවේ ගිලුණ. දෙවනි වතාවෙක් රජතුමා හැදුවත් දෙවනි වතාවෙත් ගිලුණ. තුන්වන, හතරවන, පස්වන, හයවන, හත්වන, අටවන වතාවටත් නවවන වතාවටත් ගිලුණ. නවවන වතාවක් ගිලෙනකොට ගඩොල් 90 කෝටියකින් බඳින ලද නව වතාවක් බඳින ලද පේශාවලලු මේ මහා භූමි ගර්භයට ගිලා බැස්ස, කිඳා බැස්ස රහතන් වහන්සේලා අදිෂ්ඨාන කළා. කිසිදාක මොනම භූකම්පනයක් ඇති වුණත් මේ මහා සෑ සමිඳු කිසිදාක සැලෙන්නේ නැහැ. චලනය කරන්න බෑ මේ ලෝකේ කාටවත්. මාරයාටවත් චලනය කරන්න බෑ, බ්‍රහ්මයාටවත් චලනය කරන්න බෑ, ඉර්ධිමත් තාපසයෙකුටවත් මේ මහා සෑ සමිඳු චලනය කරන්න බෑ. ඒක මහා පුදුමයි. රජතුමා හිතනවා, අහෝ, මගේ චෛත්‍ය කර්මාන්තය අතර මග අඩාල වෙනවද? මහරහතන් වහන්සලගෙන් අහනව. නෑ මහා රජතුමනි, මහරහතන් වහන්සේලයි එහෙම කළේ චෛත්‍යස්ථානයේ ශක්තිය පිණිස. ඉන් අනතුරුව රහතන් වහන්සේලා අනකරනම උත්තර සහ සුමන සහ උත්තර කියන සාමනීර රහතන් වහන්සේලාට තුම්හි සමචතුරස්සං අට්ඨ රතන බහලං ඒකේක පස්සතෝ අසීති අසීති හත්තප්පමානං ජ මේදකවන්න පාසානේ ආහාරත කියලා අනකරනවා. ස්වාමීන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, නුබලා උතුරුකුරු දිවයිනට හෝ හිමාල පර්වතයට වැඩම කරලා මේ මහාසෑ සමිඳුගේ ධාතු ගර්භය ඉදි කරන්න දිගින්, එවගේම පළලින් ප්‍රියන් 80 බැගින් වූ සමචතුරස්රාකාර මේදවර්ණ මේදවර්ණ පාසාන ගල්ලෑලි 6ක් අරගෙන එන්න අහසින් කියලා. බලන්න රහතන් වහන්සේලාගේ ආනුභාවය. උත්තර සුමන රහතන් වහන්සේලා අපට ඒ කාර්ය පැවරුවා කියලා අප්‍රමාණ සතුටකින් ස්වර්ණ හංස රාජවරු වගේ අහසින් ගමන් කරලා කාටත් නොපෙනෙන ලෙස මේධවර්ණ පාසාන ගල්ලෑලි 6ක් අරගෙන ඇවිල්ලා එක ගල්ලෑල්ලක් පොළවට අනිත් හතර පසට පිහිටුවලා එක ගල්ලෑල්ලක් නොපෙනෙන ලෙස තැන්පත් කරලා තිබුවා. ධාතු ගර්භේ මේ විදියට සකස් කළාට පස්සේ ඉන් අනතුරුව මේ මහා ධාතු ගර්භයේ මුළු බුදු සිරිතම, මුළු මහා බුද්ධ චරිතයම දුටුගැමුණු මහා රජතුමා විසින් ඒ ඒ ශිල්පීන් ලවා, කර්මාන්තකරුවන් ලවා ඉදිකරන්නට යෙදුනේ සත්තුරුවන් වලින්. අද පවා ඒ සියලූම පූජා වස්තුූන් මේ මහා සෑ සමිඳු ඇතුළේ රැස් විහිදමින් වැඩඉන්නවා. හරියටම කියන්න බෑ මේ මහා සෑ සමිඳුගේ වර්ණනාව කටකින්. නමුත් කෙටියෙන් මතක් කරලා දුන්නොතින් දස දහසක්සක් වල දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේට ලෝතුරා බුද්ධ රාජ්‍යට පත්වෙන්නට කරපු ආරාධනාව සත්තුරුවන් වලින් මේ මහා සෑ සමිඳුගේ ගර්භයේ ඉදිකලා. සත්තුරුවන් වලින් බෝධීන් වහන්සේ නමක් නැගෙනහිර බලා පිහිටි වජ්‍රාසනයක් ඒව මත ජීවමාන උසින් වැඩඉන්න රන්වන් බුදුරජාණන් වහන්සේ රණින් නිම කළා. දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ පූජා සත්සති ගත කරපු ආකාර
බිම්බිසාර රජුන් බැහැදැකීමට වැඩම කරපු අවස්ථාව කපිලවස්තු ගමන යමක මහා ප්‍රාතිහාරයන් සිද්ධ කරපු ඇති මංගල රාහුලෝවාද ආදී සූත දේශනාවන් සිද්ධ කරපු ඇති පිරිනිවීම දක්වාම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ චරිතයේ සුවිශේෂී සටහන් මේ මහා සෑ සමිඳුගේ අභ්‍යන්තරයේ ධාතු ගර්භේදි කරන්නට යෙදුණා. එය හරීම පුදුමයි. බුදුරජාණන් වහන්සේගේ අසීරිමත් බුදුසිරිත යම් තැනක මේ මී මඩල එකතු වෙලා තියෙනවනම් සිතුවම් ගත කරලා තියෙනවනම් මේ ධාතු ගර්භයේ ඒ සියල්ල සිතුවම් ගත කරලා තියෙනවා. සුද්ධෝදන මහරජතුමා ලුම්බිනි වනෝද්‍යානයේ මායා දේවිය අහසින් උදක ධාරාවන් වැටෙන හැටි බෝධිසත්වයන් වහන්සේගේ මෑණියන් එවලේම නෑවිලා ගියපු වැටි ඒ අහසින් වැටෙන ජල ධාරාවන්ගෙන් ඒ වගේම උතුරු දිග බලා සත්පියවරක් ගමන් කළපු වැටි කාල දේවල තාපසතුමාගේ ජටා මඩලුවල ඒ සිරිපතුල් පිහිටපු වැටි ඒ වගේම දඹගස් සෙවණේදී කුඩා කාලයේදීම සමාපත්තියට සමවැදිලා හිටපු වැටි දඹගසේ සෙවණැල්ල පහව නොයා පිහිටපු වැටි කිරිමව්වරුන් ඒ දෙස බලාගෙන පුදුමයට පත්වන හැටි මේ සියල්ලම මේ ධාතු ගර්භයේ සත්ඳුරුවනි නිදි කරන්නට යෙදුණා. හරීම පුදුමයි. රාහුල කුමාරයන්ගේ මෑණියන් වහන්සේ වන යශෝධරා දේවීන් වහන්සේ රාහුල කුමරුවන් සතර මහා නිදාන තුන් ඍතුවට ගැලපෙලා යන ඒ මාලිගා 29 අවුරුද්දක් උයන් කෙලි කිරීම පිණිස ඒ ගමන් වඩින හැටි සතර මහා පෙරනිමිති දැකපු හැටි මේ විදිහට මේ සියලු දේවල් මේ මහා සෑ සමිඳුගේ ධාතු ගර්භයේ ඉදි කරන්නට යෙදුණා. ඒ වගේම නලංගනන්ගේ විප්‍රකාර දැකපු ඇති ඒ වගේම මහා අභිනිෂ්ක්‍රමණය සඳහා සූදානම් වන හැටි දසදහසක් සක්වල දෙවියන් පූජා කරන හැටි කන්තක අශ්වරාජයා මත නැගිලා පිටත් වෙලා යන හැටි අනෝමා නදී තීරයට පැමුණන හැටි කන්තක නම් වූ අශ්වරාජයා වැළපිලා එතනම මැරිලා වැටුණ හැටි රජගහනුවර පිඬුසිඟා වැඩපු හැටි පාණ්ඩව නම් වූ පර්වත ඡායාවේ වැඩහිඳගෙන පිණ්ඩපාතේ වළඳපු හැටි බිම්බිසාර රජතුමා ඒ ස්ථානියට ඇවිල්ලා ස්වාමීනි ලෞතුරා බුද්ධ රාජ්‍යට පත් වෙලා පරමකොට මගේ රාජ්‍යට වඩිනසේක්වා කියලා ආරාධනා කරපු හැටි සත්ඳුරුවන් වලින් මේ මහා සෑ සමිඳුගේ ධාතු ගර්භයේ ඉදි කරන්නට යෙදුණා. සුජාතා සිටු දේවිය ඒ කිරිපිඬු දානේ පූජා කරපු හැටි අජපාල නුගරුක මුල වැඩ ඉඳගෙන පිළිගත් හැටි ඒ කිරිබත් නේරංජරා නම් වූ නදී තීරයේ වැඩ ඉඳගෙන වැළඳපු හැටි වළඳපු තලයේ උඩුගම්බලා ගමන් කරපු ආකාරය දවල් දවසේ භද්‍ර වනයේ හුදකලාව විවේකීව ගත කරපු කල්ගත කරපු හැටි සවස් වෙලාවේ සොත්තිය බමුණ කුසතන අටමිටක් පූජා කරපු හැටි ඒවා පිළිගත් අවස්ථාව ඒවා සලමින් වජ්‍රාසනේ මතුවෙලා වජ්‍රාසනේ මත එළපු හැටි එවිට මහා පොළොව පලාගෙන වජ්‍රාසනේ මතුවෙලා බෝසතාණන් වහන්සේට වැඩ සිටීම පිණිස ආරාධනා කරනවා වගේ මහා බෝධීන් වහන්සේගේ සිසිල් සෙවණේ බෝසතාණන් වහන්සේ වැඩ හිටපු ඇති මේ සියල්ලම එදා දුටුගැමුණු මහා මිහිපදිඳුන් රහතන් වහන්සේලාගේ අදිටන් බලයෙන් දෙවියන්ගේ ඉර්දියෙන් මේ මහා ධාතු ගර්භය ඇතුළේ ඉදි කරන්නට යෙදුණා. ඉන් අනතුරු මුළු බුද්ධ චරිතයේ සියලු සිදුවීම් 550 ජාතකයේම සිතුවම් ගත කළේ මොන වගේන්ද? සත්ඳුරුවන් වලින්. මිහිඳු මහරහතන් වහන්සේ අහස් කුසින් මිහින්තලාවේ අම්බස්තල පර්වතයට වැඩම කරපු ඇති දෙවන පෑතිස් රජතුමා මුව දඩේමේ යන ගමන් මිහිඳු මහරහතන් වහන්සේ මුණ ගැසුණ හැටි මහා මේඝවන උද්‍යානයේ පූජා කරපු ඇති මිහින්තලාවේ ගල්ලෙන් සකස් කරලා මහරහතන් වහන්සේලාට අටසැටක්ලෙන් පූජා කරපු ඇති කටාරම් කොටවා පිළිගන්වපු ඇති වරම් රජවරුම් සතර දෙනා කඩුවරගෙන ආත්පස ආරක්ෂා සංවිධානය කරමින් එදා රහතන් වහන්සේලා රැකබලා ගත්ත හැටි මේ සියල්ලම මේ ධාතුන් වහන්සේගේ ධාතු ගර්භයේදී වුණා. 32 දිව්‍ය පුත්‍රයන් ඒ වගේම ලියවැට පහන්ගෙන සිටින 32ක් වූ දෙවඟනන් ඒ වගේම 820 යක්ෂණවියන් සේනාධිපතිවරු දෝත් මුදුනේ තබාගෙන සිටින දෙවියන් රන් මල්ගෙන සිටින දෙවියන් රන් කලස්ගෙන සිටින දෙවියන් මේ ආකාරයෙන් හිරු මඩුලු සඳ මඩුලු මේ සියල්ලම
සත්‍රුවන් වලින් මේ මහා දාකුසේ ඉදි කරන්නට යෙදුණා. එදා දුටු ගැමුණු මහා රජතුමා ධාතු ගැබේ වර්ණනාව පැයකින් දෙකකින් සර්ව රාත්‍රියකින්වත් කියලා අවසන් කරන්නට බෑ. අඹපාවැසි චිත්තගුත්ත නම් වූ මහා රහතන් වහන්සේ ලෝවා මහා ප්‍රාසාදයේ වැඩ ඉඳගෙන 12,000ක් දෙනා මැද ධාතු ගර්භයේ විස්තර දේශනා කරමින් දෙවි මිනිසුන්ට ඇසෙනසේ ධර්ම දේශනාවක් කරනවා. ඒ වෙලාවේ රහතන් වහන්සේ හිතනවා මේ ධාතු ගර්භයේ තියෙන සියලු දේවල් මේ මිනිසුන්ට ඇසෙනසේ කිව්වටින් මේ මිනිසු විශ්වාස කරන එකක් නැහැ. එනිසා ධාතු ගැබේ වර්ණනාව අඩු කරන්න ඕන. එහෙම කියලා අඩු කරනකොට රහතන් වහන්සේ නමක් කියනවා. තිස්ස කියන රහතන් වහන්සේ කියනවා ආයුෂ්මතුන් වහන්සේ එහෙම කියන්න එපා, එහෙම කරන්න එපා. පිරිපුන් කොට ධර්ම දේශනාව කරන්න, මුළු ධාතු ගර්භයේ වර්ණනාවේ විදිහටම කියන්න, මිනිසුන්ට අහන්න. ඒ විදිහට කියමින් ධර්ම දේශනා කරලා රහතන් වහන්සේලා මේ දා ගැබේ අසිරිය දෙවි මිනිසුන්ට කියා දුන්නා. දුටු ගැමුණු මහා රජතුමා මේ සියල්ල මනාකොට අධීක්ෂණය කරමින් නිරීක්ෂණය කරමින් නිදි කළලා මහා රහතන් වහන්සේලා වෙත එළඹිලා ප්‍රකාශ කරනවා, ස්වාමීනි ධාතුව ගර්භයේ වැඩ සමාරයි, ස්වාමීනි ධාතු ගර්භයේ වැඩ අවසන් කළා. එනිසා ස්වාමීනි ධාතු ගර්භයේ තැන්පත් කරන ධාතුන් වහන්සේලා මට ලබා දෙන්න. රහතන් වහන්සේලා පුදපිරිවෙන් වැසි සෝනුත්තර නම් වූ දාසේ හැවිරිදි සාමණේර හිමිට පැවරුවා, ඔබ මේ මහා සෑ සමිඳුගේ තැන්පත් කරන්න ධාතුන් වහන්සේලා වඩමවා දෙන්න. අහනම කුඩා රහත් ස්වාමින් වහන්සේ සාමණේර ස්වාමින් වහන්සේ අහනවා, ස්වාමීනි කොහෙන්ද ධාතුන් වහන්සේලා ලැබෙන්නේ? ඒ වෙලාවේ රහතන් වහන්සේලා ප්‍රකාශ කරනවා, එදා තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ද්‍රෝණ 8ක් පමණ වූ ධාතුන් වහන්සේලාගෙන් කෝලිය රජදරුවන්ට ලැබුණ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් පමණ එදා ඒ චෛත්‍යස්ථානේ රාමගාමී තැන්පත් කරන ලදුව ජලයෙන් ගසාගෙන ගිහිල්ලා චෛත්‍යස්ථානේ බිඳී යෑමෙන් අනතුරුව මහා වෙරළ බලා මහා සාගරේ බලා ඒ ධාතු කණ්ඩුව ගසාගෙන ඇවිල්ලා ඉන් අනතුරුව නාගරාජයන් විසින් දැකලා ඒ රාම ග්‍රාමයේ පිදුම් ලැබූ ධාතුන් වහන්සේලා මාංජේරික නාග භවනට වැඩම කරලා මහා කාල නම් වූ රාජ නාරජුන්ගේ නාරජුන් විසින් සත් ධ්‍රුවණින් ඉදි කරන ලද ඒ බුද්ධ මන්දිරයේ නාග ලෝකේ තැන්පත් කරලා තියෙනවා. නුඹ එහෙට වැඩම කළා මාංජේරික නාග භවනින් මහා කාල නාරජුන්ගෙන්නේ ධාතුන් වහන්සේලා ඉල්ලාගෙන එන්න කියලා ප්‍රකාශ කළා. මහා රහතන් වහන්සේ මොහොතේදීම මහා පොළවේ අතුරුදන් වෙලා නාග ලෝකයෙන් මතු වෙලා මහා කාල නාරජුණකට ගිහිල්ලා ප්‍රකාශ කරනවා, නාරජුනි ස්වර්ණමාලි අසහාය මේ මහා සෑ සමිඳුගේ තැන්පත් කරන්න ධාතුන් වහන්සේලා රැගෙන යන්ටයි ආවේ. ඒ වෙලාවේ මහා කාල නාරජතුමා ඒ ධාතුන් වහන්සේලා සංගවනවා. සංගවලා බුදුමැදුර පෙන්වලා කියනවා, ස්වාමීනි මේ බුදුමැදුරේ ධාතුන් වහන්සේලා නැහැ. නමුත් සෝනුත්තර මහා රහතන් වහන්සේලා දකිනවා. සෝනුත්තර මහා රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා දකිනවා. නාග රජතුමා ධාතුන් වහන්සේලා සංගවලා කියලා බලන්න නාග ලෝකේ නාග රාජයන් පවා තථාගතයන් වහන්සේට මොන්න තරම් ආදරය කළාද? වාසුල දත්ත කියන මහා කාල නාරජතුමාගේ ඒ බෑනාට කිව්වට පස්සේ ධාතුන් වහන්සේලා සංගවනව මහා මේරු පර්වත ප්‍රාන්තයේ. නමුත් සෝනුත්තර මහා රහතන් වහන්සේ සියල්ලම දැකලා අවසානයේ මහා කාල නාරජුන් කියන ඔබ වහන්සේ එහෙනම් තියෙනවා නම් තියෙන තැනකින් ගන්න, එහෙම කිව්වට පස්සේ සියුම් අතක් මවලා කාටත් නොදැනෙන විදියට වාසුල දත්ත කියන නාරජුන් තම කුසී සංගවාගෙන හිටපු ධාතු කරඬුව අතට අරගෙන හිස මත තබාගෙන පුද පිරිවෙනෙන් මතු වෙලා රහතන් වහන්සේලා ඉදිරියට වැඩම කළා. ඒක හරි පුදුමයි. ඒ වෙලාවේ සක්දෙව් රජතුමා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට කියනවා, සාමණේර රහතන් වහන්සේ මතු වෙච්ච තැන මණ්ඩපයක් ඉදි කරන්න. ඒ මණ්ඩපයේ මත නාග ලෝකෙන් වැඩම කරපු ධාතු කරඬුව තැන්පත් කරන්න ඕන. ඒ කිව්ව වගේම මණ්ඩපයක් ඉදි කළා. ඉන් අනතුරු සක්දෙව් රජතුමා හිසේ තබාගෙන ආව සත්‍රුවන් කරඬුවක්
ඒ සත්තුරුවන් කරඩුවට නාග ලෝකෙන් වැඩම කරපු සියලෝම ධාතුන්වහන්සේලා තැන්පත් කලා තැන්පත් කලාට පස්සේ නාග ලෝකේ නාග රාජවරු හැඩූ කඳුලින් රහතන්වහන්සේ ළඟට ඇවිල්ලා විලාප තබනවා. විලාප තබමින් කෑ ගසනවානේ ඒ භාග්‍යවතුන් වහන්සේ පහළ වුණේ මිනිස්සු වෙනුවෙන් විතරද දෙවියෝ විතරක් වෙනුවෙන්ද පහළ වුණේ? අපේ භාග්‍යවතුන් වහන්සේ පහළ වුණේ අප වෙනුවෙන්මයි. එනිසා අපටත් සාධාරණයක් කරන්න, අපටත් අපේ බුදුමැදුරේ තබාගෙන වන්දනා කරන්න ධාතුන් වහන්සේලා ලබා දෙන්න. ඒ ඉල්ලීමට රහතන් වහන්සේලා සානුකම්පිත වෙලා ධාතුන් වහන්සේලා කීප නමක් ස්වර්ණමය කරඬුවක තැන්පත් කරලා නාගලෝකේ මහා කාල නාරජතුමාට ලබා දුන්නා. අද පවා නාගලෝකේ මහා කාල නාරජතුමා තථාගත බුදුරජාණන් වහන්සේ නාග විමනට වැඩියා වගේම ඒ ධාතුන් වහන්සේලාට පූජා කරනවා. පින්වතුනි, ද්‍රෝණයක් කියලා කියන්නේ කොච්චරද කියලා කිව්වොතින් මේ වගේ කාලයක ගත්තොතින් හරියටම කියන්න අමාරුයි. නමුත් සේරු වශයෙන් සලකන සේරු අටක ප්‍රමාණයක් තමයි ද්‍රෝණයක් කියලා කියන්නේ. හුණ්ඩු වශයෙන් ගත්තොත් හුණ්ඩු 32ක් තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ප්‍රධාන ධාතුන් වහන්සේලාට අමතරව ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා ඉතුරු වුණා. එදා ආදාහනී කළාට පස්සේ ද්‍රෝණ 8ක් කියන්නේ සේරු වශයෙන් ගත්තොත් සේරු 64ක්, හුණ්ඩු වශයෙන් ගත්තොත් හුණ්ඩු 256ක ප්‍රමාණයක් තමයි ද්‍රෝණ 8ක ධාතුන් වහන්සේලා කියලා කියන්නේ. ඔබෙත් මගේ ශරීරයේ මලගම් ගියපු දවසට එකතු කරලා ආධානය කළාට පස්සේ හෝ මේ ඇටකටු ටික එකතු කරලා කුඩු කරලා ගත්තොත්ින් කොච්චර හිටියේද? බොහෝම ස්වල්ප ප්‍රමාණයයි. තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ප්‍රමාණය පමණ කරන්ට බෑ ලෝකේ කාටවත්. ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා මේ මහා සෑ සමුදුගේ තැන්පත් කරන්ට ලැබුණා කියන්නේ සේරු වශයෙන් ගත්තොත් සේරු 8ක් ධාතුන් වහන්සේලා, හුණ්ඩු වශයෙන් ගත්තොත් හුණ්ඩු 32ක් ධාතුන් වහන්සේලා මේ මහා ධා සෑ සමිදු අභ්‍යන්තරේ මේ මොහොතේ පවා රන් රැස් විහිදුවමින් වැඩ සිටිනවා කියන එක අපට මොනතරම් සතුටක්ද? නාග ලෝකේ නාග විලාපේට සබන්දුන් රහතන් වහන්සේලා ධාතුන් වහන්සේලා කිහිප නමක් ලබා දුන්නට පස්සේ සතුටු වූ නාග රාජවරු නාග ලෝකයට ගියා. සංදේව රජතුමා ඇතුළු දිව්‍ය ලෝකවලින් බ්‍රහ්ම ලෝකවලින් ඇවිල්ලා ඒ ධාතු කරඬුව නැත්තන් ධාතුන් වහන්සේලා වැඩින රන් මණ්ඩපේට ඉහළ ආසේ සෙමෙරතල් සලනම පවන් සලනම නොඑක් විදියේ පූජා සත්කාර වාදන මල්වරුසා පවත්වනවා. හැබැයි මිනිස් ලෝකේ කාටවත් දෙවිවරු පේන්නේ නැහැ. මහරජතුමා පුදුමයට පත් වුණා. ස්වාමීනි, හරීම පුදුමයි ස්වාමීනි, දිව්‍ය ලෝකවල දෙවිවරු අප්‍රමාණ පූජා කරනවා, පවන් සලනවා, මිහිරි වාදනයන් නංවනවා, මිහිරි ගීත නංවනවා. ඒත් ස්වාමීනි, දෙවිව බ්‍රහ්මයෝ අපට පේන්නේ නැහැ. ස්වාමීනි, බලන්න තථාගතයන් වහන්සේගේ අනුහස. ඒ වෙලාවේ මහා රජතුමා රහතන් වහන්සේලාගෙන් අහනවා, ස්වාමීනි, ඒ භාග්‍යවතුන් වහන්සේට දිව්‍ය ලෝකේ රජකමකිනුත් දිව්‍ය ලෝකේ ඡත්‍රයනුත් පූජා කරලා දිව්‍ය ලෝකවල ඡත්‍රයන් දිව්‍ය ලෝකවල රජකම් බුදුරජාණන් වහන්සේට පූජා කරලයි තියෙන්නේ. ස්වාමීනි, බ්‍රහ්ම ලෝකේ ඡත්‍රයන් තථාගතයන් වහන්සේට පූජා කරලයි තියෙන්නේ. ස්වාමීනි, ඔය ඡත්‍ර දෙක විතරද තථාගතයන් වහන්සේ දරුවේ? මහරහතන් වහන්සේලා කියනවා, මහරජතුමනි, තථාගතයන් වහන්සේ ඔය ඡත්‍ර දෙක පමණක් නෙමෙයි, මේ අනන්ත සක්වලට පැතිර යන අනන්ත ආනුභාවයේ ඇති බුද්ධ රාජ්‍ය නම් වූ රජකම ලබාගෙනයි දරාගෙනයි මේ මහා පොළොවේ වැඩ සිටියේ. ඒ කරුණ ඇසුවට පස්සේ මහා රජතුමා අප්‍රමාණ සතුටකට පත් වෙලා, ස්වාමිනී, දිව්‍ය ලෝකේ රජකමත් මිනිස් ලෝකේ දිව්‍ය ලෝකේ රජකම වගේම බ්‍රහ්ම ලෝකේ ඡත්‍රයත් ඒ වගේම ස්වාමිනී සම්බුද්ධ රාජ්‍යත් කියන මේ තුන් රජකමින් පූජා කරපු පූජා ලැබූ පිදුම් ලැබූ බුදුරජාණන් වහන්සේට මම මේ ශ්‍රී ලංකා ධරණීතලයේ රාජ්‍ය පූජා කරනවා කියලා ගාමිණී අභය දුටුගැමුණු රජතුමා මේ මහා සෑ සමිඳුට බුදුරජාණන් වහන්සේට ලංකා ධරණීතලයේම පූජා කළා. එහෙනම් පින්වතුනි, කවුරු කොහොම හිතුවත්
මේ රාජ්‍ය උරුමය උරුමක් උරුමේ හිමිවන්නේ භාග්‍යවතුන් වහන්සේට. බුදුරජාණන් වහන්සට එක වතාවක් දෙවතාවක් තුන්වතාවක් නෙමේ වාර නමයකට ආසන්න ප්‍රමාණයක් රජවරු මේ ලංකා ධරණීතලයේ රාජ්‍යයේ කාධිපති රාජ්‍ය බුදු සිරිපාපියුම් අභියස තබා පූජා කලා ස්වාමීනි මේ මුළු භූමියම අයිති වන්නේ තථාගතයන් වහන්සේට කියලා. ඒ අවස්ථාවේ මහා රහතන් වහන්සේලා බලනවා මේ භූමියට මාරයාගේ බලපෑමක් ඒ විද මේ මහා ධාතු නිධානයට කියලා. ඉන්දගුත්ත කියන මහා බලවත් රහතන් වහන්සේ ඉර්ධියෙන් හසට පැනනගිලා මහා ගල් තලාවක් මවල මුළු සක්වල වලල්ලම වැසෙනසේ කුරා කුහුඹියෙකුටවත් ඇතුල් වෙන්න බැරි වෙනසේ මහා ආවරණයකින් මේ ධාතු නිධානෝත්සවයට මහා ආරක්ෂාවක් ලබා දුන්නා. එදා දවසෙත් පින්වතුනි 96 කෝටියක් රහතන් වහන්සේලා මේ පින්බිමට වෙනදා වගේම වැඩම කළා. රහත් උත්තමාවියෝ මෙපමණයි කියන්න බෑ. සසු මාර්ගඵල ලාභී උතුමෝ මෙපමණයි කියන්න බෑ. අනන්ත ප්‍රමාණ පිරිසක් මේ පුණ්‍ය භූමියට එදා තැන්පත් වුණා වැඩම කළා. මහා රහතන් වහන්සේලා පිරිත් කියද්දී මහා රජතුමා තමන් අරන් ගියපු තමන් විසින්ම සකස් කරපු ස්වර්ණමය කරඬුවේ සක්දෙව් රජතුමා තැන්පත් කරලපු කරඬුව සමගම තමන් අරගෙන ගියපු කරඬුවේ රන් කරඬුවේ ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරගෙන හිසේ තබාගෙන මහා පෙරහරකින් මේ මහා ධාතු ගර්භයට එනකොට හාත්පස වලල්ලක් වගේ මුළු අහස් කොස පිරෙනකම්ම රහතන් වහන්සේලා රැස් වෙලා මහා රජතුමාට අප්‍රමාණ සතුටක් ඇති වුණාට පස්සේ මහා රජතුමා බුදු ගුණ සීකරමින් බුදු ගුණ කිය කියා මොකද කරන්නේ? මහා ධාතු ගර්භයට මහා රජතුමා හිසේ තබාගත් ධාතු කරඬුව සහිතව ඇතුළට වැඩම කරනවා. ඇතුළට වැඩම කරලා ඉන් අනතුරුව ඒ ධාතුන් වහන්සේලා වැඩ හිටපු කරඬුව තථාගතයන් වහන්සේ වෙනුවෙන් ඉදිකරපු මංචකයේ තැන්පත් කරන්න හදනකොටම හරිම පුදුමයි. ඒ ධාතු කරඬුව මේ හිස්ස හස්තට ගමන් කරලා ඉබේම විවර වෙලා සියලු ධාතුන් වහන්සේලා මේ අහස් කුසට පැන නැගීලා බුදුරජාණන් වහන්සේගේ නිර්මිත බුද්ධ රූපේ දා දෙවුරම් වනහරණේ වැඩ හිටියා වගේම එදා ඉසිපතන මිගදායේ වැඩ හිටියා වගේම ඒ බුද්ධ රූපේ මවාගෙන එදා තීර්ථකයන්ගේ මානෙ බිඳින්නට යමක ප්‍රාතිහාර්ය දැක්වුවා වගේම නිග්‍රෝධාරාමේදී ශාක්‍යයන්ගේ මානෙ දුරු කරන්නට යමක මහා ප්‍රාතිහාර්ය දැක්වුවේ යම්සේද ඒ වගේම දෙවියන්ගේ සැක දුරු කරන්නට යමක මහා ප්‍රාතිහාර්ය දැක්වුවේ යම්සේද ථූපාරාම පින්බිමේදී දකුණු අකු ධාතුන් වහන්සේ තැන්පත් කරපුදා යමක ප්‍රාතිහාර්ය දැක්වේ යම්සේද අන්නේ ආකාරයෙන්ම මේ හිස් අහසට පැන නැගිලා තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් ගිනි ධාරාව ජල ධාරාව හාත්පසට විසිරුවමින් අනන්ත සක්වල දෙවියන්ට බ්‍රහ්මයන්ට පෙනෙනසේ බුද්ධ විලාස සිරිය පාමින් ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවන්ගෙන් ගුවන් තලේකාලෝක කරමින් යමක මහා ප්‍රාතිහාර්ය දක්වන්නට යෙදුණා. ඒ යමක මහා ප්‍රාතිහාර්ය දක්වපු දවසේ ශ්‍රී ශරීරයෙන් හාත්පසට පැතිරිලා මතුවලා ගියපු ජල ධාරාවන්ගෙන් මේ ලක්ධරණී තලයේ සෑම තැනක්ම තෙමිලා සෑම තැනක්ම අභිෂේක ලැබුවා. එය හරීම පුදුමයි, හරීම සැනසීමක්, හරීම වාසනාවක්. පින්වතුනි, එදා මහා රජතුමාට අප්‍රමාණ සතුටක්, රහතන් වහන්සේලාගේ අනන්ත අනුහස, දෙවියන්ගේ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ඉර්ධිය, දේව ඉර්ධිය, මේ සියල්ල එකතු වන තැන මැවී ගිය මේ මහා සෑ සමිඳු ගැන හිතනකොට ඔබට ඇතිවන සැනසීම, මට ඇතිවන සැනසීම මොනතරම්නම් පුදුමයිද, මොනතරම්නම් සතුටුයිද? පින්වතුනි, ඒ විදියට ධාතුන් වහන්සේලා යමක මහා ප්‍රාතිහාර්ය සිද්ධ කරලා ඉන් අනතුරුව නැවත වතාවක් මහා රජතුමාගේ හිසට වැඩම කළ අමෘතයෙන් අභිෂේක ලැබුවා වගේ අමතේන විය අභිසිත්තෝ සඵලං manussත්ත පටිලාභං මඤ්ඤමානෝ උභෝයි හත්තේයි
ධාතු කරන්දකං ගයත්වා රජතුමා අමුෘතයෙන් අභිෂේක ලැබුවෝ වගේ ධාතු කරඩුව අතට අරගෙන ධාතුන් වහන්සලගේ කරඩුව අතට අරගෙන අලංකාරයෙන් සැරසිච්ච අප්‍රමාණ විසිතුරු දේවල්වලින් සැරසීගිය ධාතු ගැබේ ඉන් අනතුරුව තථාගතයන් වහන්සේ වෙනුවෙන් ඉදිවෙලා තියෙන ඒ මංචකයේ වෙත වැඩම කරලා මහාරහතන් වහන්සේලා බලා සිටියදී දුටුගැමුණු රජතුමා හිතනවා අනාකූලාකේහිචී අදිහෙසන්ති ධාතුයෝ ජනස්ස සරණං හුත්වා යදිටස් සන්ති ධාතුයෝ සත්තුනිපන්නාකාරේන පරිනිබ්බාන මංචකේ නිපජ්ජන්තු සුපඤ්ඤත්තේ සයනම්හි මනෝ මහරහේ. රජතුමා හිතනවා මේ ධාතු නිධානය දෙවි මිනිසුන්ට හිතසුව සලසමින් පස්වාන් දහස් කාලයක් ඒකාන්තෙන් පවතිනව සත්‍යවාදී සැබෑනම් ඒ බුදුරජාණන් වහන්සේ එදා උපවත්තන සාල වනෝද්‍යානයේ පිරිනිවන් මංචකේ යම්සේද සැතපුනේ මේ ධාතුන් වහන්සේලාත් එලෙසින්ම පිරිනිවන් මංචකේ සැතපුණා වගේම බුද්ධ රූපයක් මවාගෙන සැතපේවා කියලා ආරාධනා කළා. ඒ ආරාධනාව ඒ ලෙසින්ම පිළිගත් තථාගතයන් වහන්සේ වරසයන පිටේ ධාතුයෝ ඒ උතුම් මංචකේ ඒ ධාතුන් වහන්සේලාගෙන් නිර්මිත බුද්ධ රූපයක් මවාගෙන අද පවා ඒ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ බුද්ධ රූපය අභ්‍යන්තරයේ උතුරු දිසාවට හිසලා දකුණු දිසාවට සිරිපාලා බටහිර දිසාවට සිරිමුව මඩල යොමු කරමින් වැඩ ඉන්න ආකාරයේ සිංහසෙයියාවෙන් සැතපෙලා මේ දාගැබ අභ්‍යන්තරයේ මොනතරම් පුදුමයක්ද, මොනතරම් සැනසීමක්ද. අද වගේ දවසක ඔබට මට ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩල බලබලාම මේ බුදුගුණ උතුම් බුදුගුණ සිත සනසන බුදුගුණ ගත නෙත සනසන බුදුගුණ අසන්න හිතන්න විඳින්ට අනුස්මරණය කරන්න සම්මර්ෂණය කරන්න බුද්ධානුසති භාවනාව සිද්ධ කරන්ට අවස්ථාව ලැබුණා. ඒ විදියට ධාතුන් වහන්සේලා මේ මහා චෛත්‍යස්ථානය අභ්‍යන්තරයේ තැන්පස් කළාට පස්සේ මේ මහා පොළව අනේක රාව දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. අනේක රාව දෙමින් මහා පොළව කම්පා වෙනකොට මහා සාගරය කැළඹෙන්න පටන් ගත්තා. හිස් හස් කුසේ අකාල විජ්ජුල්ලතා පැන නැගිලා හාත්පස පැතිරිලා ගියා. මේ හාත්පස තෙමිලා යන විදියට ක්ෂණික වැස්සක් වැහැලා පොකුරු වැස්සක් වැහැලා බුදුරජාණන් වහන්සේගේ බුදු බලය බුදු අනුහස දෙවියන් සහිත ලෝකයට කියා පෑවා. ජයදේව ලෝකා ඒක කෝලහාල මහෝසි දිව්‍ය ලෝක හයේම දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකයට ඇසෙන විදියට මා සාදුකාරයක් පැනනගුණ පුදුමයියේ අස්සිරිමත් මොහොත තම්බපන්නේ දීපේ රජ්ජන් සත්තාහන්දත්වා ඒ මහාරජතුමා මේ තම්බපන්නේ දීපෙහෙවත් ශ්‍රී ලංකා ධරණී තලයේ රාජ්‍ය එදා බුදුරජාණන් වහන්සේගේ සිරිපාභියස දින හතක් පුරාවට පූජා කරලා අනේක විද පූජෝපහාරයන්ගෙන් පූජා කරලා ඉන් අනතුරුව මහා රජතුමා මහාරහතන් වහන්සේලා ළඟට ගිහිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් නිදිවන අස්සිරිමත් මහාසේ රජාණන් වහන්සේගේ දැන් ධාතුන් වහන්සේලා තැන්පත් වුණා. ස්වාමීනි ධාතු ගර්භේ වහන්න හිතෙන්නේ නැහැ ඒ බුදුරුව දෙස බලාගෙන. ඒ වුණත් ස්වාමීනි මට වගේම මේ ලංකා ධරණී තලයේ ඉන්න මිනිසුන්ටත් මේ ධාතු නිධානේ බලන්න උවමනයි, බලන්න ආසයි. එනිසා ස්වාමීනි වන්දවන්ත ක්‍රමයක්. ඒ වෙලාවේ ඉන්දගුත්ත කියන මහා රහතන් වහන්සේ අභිඥා පාදක චතුර්ථ ධානයට සමවැදිලා අදිෂ්ඨාන කළා. ලක් ධරණී තලයේ ඈතම කොනේ ඉන්න කෙනෙක් නමුත් උවමනා වුණොත් කැමති වුණොතින් මේ ධාතු ගර්භය දැක බලා ගන්න ඒ මොහොතේම මේ භූමියට පැමිණේවා කියලා රහතන් වහන්සේගේ අදිෂ්ඨානින් ලංකා ධරණී තලයේ දකුණු දිසාවෙත්
උතුරින් උතුරු කෙරවලෙත් සියලු දෙනාටම උදේපාන්දර ගෙදුරින් එලියට බෑල්ල හෝරාවක් දෙකක් ඇතුළත ඇවිදගෙන ඇවිල්ල මහාසෑ සමුදුගේ ධාතු නිදානෝසය දැක බලාගෙන තව හෝරාවක් දෙකක් ඇතුරත ඒ ගම්දනව් බලා පිටත් වෙලා යන්න පුළුහන් විදියට රහතන් වහන්සේ අධිෂ්ඨාන කළේ අවස්ථාව සලසලා දුන්න. ඉන් අනතුරුව මහාරජතුමා රහතන් වහන්සේලට වන්දනා කරලා කියනවා. ධාතු ගබ්බම් පිදහත බන්තේ ස්වාමීනී, ස්වාමීනී ධාතු ගර්භය වහන්න අවසරයි, ස්වාමීනී ධාතු ගර්භය වහන්න අවසරයි. රහතන් වහන්සේලා මහරජතුමාගේ ආරාධනාවෙන් ඒ රහතන් වහන්සේලාට උත්තර සුමන කියන සාමණේර රහතන් වහන්සේලා අමතලා කියනවා, නුබලා පෙර ගෙනෙන ලද මේධවර්ණ පාසාන ගල්ලෑල්ල අරගෙන මේ ධාතු ගර්භය වසන්න කියලා ඒ රහතන් වහන්සේලා කාටත් පෙනෙන ලෙස හස් කුසින්නේ ධාතු ගර්භය ගල්ලෑල්ල තැන්පත් කරලා වහනවා. ඉන් අනතුරුව පින්වතුනි 96 කෝටියක් රහතන් වහන්සේලා එකවන්ව අදිෂ්ඨාන හතක් පිහිටුවනවා. ඒ අදිෂ්ඨාන හත මේ මහා සමුදු යම් තාක් පවතිනවද, මේ බුද්ධ ශාසනේ යම් තාක් පවතිනවද, ඒ තාක් ඒකාන්තෙන් පවතිනවා. රහතන් වහන්සේලා 96 කෝටියක් අදිෂ්ඨාන කළා. ධාතු ගබ්බේ ගන්ධා මාසුසන්තු, මේ ධාතු ගර්භය ඇතුලේ දා පූජා කරන ලද දිව්‍යමය සුගන්ධය, මහරහතන් වහන්සේලා පිදූ සුගන්ධය, මිනිස් ලෝකේ මිනිස්සු රජවරු පිදූ ඒ සුගන්ධය කිසිදාක ඉවත් නොවේවා, සුවඳ හැමදාකම දාකුසේ පවතිවා කියලා අදිෂ්ඨාන කළා. ඒ වගේම අදිෂ්ඨාන කළා මාලා මාමිලායන්තු, එදා දිව්‍ය ලෝකේ දෙවියන් පිදූ මිනිස් ලෝකේ මිනිස්සු පිදූ කිසිම මලක් කිසිදාක පරවෙන්ට එපා, මේ ධාතුන් වහන්සේලා පිරිනිවන් වඩිනකං කියලා අදිෂ්ඨාන කළා. දීපාමා නිබ්බාපයන්තු, එදා සුවඳ තෙල් වලින් දල්වන ලද එකම පහනක්වත් ධාතුන් වහන්සේලා පිරිනිවන් වඩින මොහොත දක්වාම නොනිමේවා කියලා අදිෂ්ඨාන කළා. අදපවා මේ ධාතු ගර්භයේ පහන් දැල්වෙනවා. රතනානිමා විවන්නානි හොන්තු, එදා පූජා කරන ලද තැන්පත් කරන ලද සියලුම මැණික්ගල් සුවිසල් මැණික්ගල් ඒ කිසිම මැණික්ගලක් දුර්වර්ණ නොවේවා, ආලෝක කදම්බයන් පතුරුවමින් දාකුස එකලු කෙරේවා කියලා අදිෂ්ඨාන කළා. ඉන් අනතුරුව අදිෂ්ඨාන කරනවා පූජනීය භණ්ඩානිමා නස්සන්තු, එදා මහරජතුමා දෙවිවරු බ්‍රහ්මරාජයෝ රහතන් වහන්සේලා පිදූ සියලු පූජා භාණ්ඩ කිසිසේත්ම නොනැසේවා කියලා අදිෂ්ඨාන කළා. දත් ඒ දේවල් ඒ විදියටම පවතිනවා. සුවිශේෂී අදිෂ්ඨානයක් කළා. ඒ අදිෂ්ඨානය කුමක්ද? මේදවන්න පාසානා සම්භීයන්තු, මේ මහා දාකුසේ පිහිටුවන ලද ධාතු ගර්භේ මේදවර්ණ පාසානයන් ඒ ගල්ලෑලි හය ගල් පෙට්ටියක් හැටියට, එකම ගල් පෙට්ටියක් හැටියට කෙසග මාත්‍රයකවක් සිදුරක් ඉරක් නැතිව සන්ධි වේවා කියලා අදිෂ්ඨාන කළා. සන්ධි වුණා. හරිම පුදුමයි. නනතුරු අදිෂ්ඨාන කරනවා පච්චත්තිකානං ඕකාසෝ මා හෝතුති අදිට්ඨහින්සෝ, කිසිම හොරෙකුට සතුරෙකුට මේ ධාතු ගර්භයට හිංසාවක් කරන්ට බැරි වේවා, ඔවුන්ට මේ දාකුස අදිෂ්ඨාන කළා. පින්වතුනි 96 කෝටියක් රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානය මේ ලෝකෙ මොනම මාරියෙකුටවත් මොනම බ්‍රහ්මයෙකුටවත් වෙනස් කරන්නට බෑ. ඒ මහා අදිෂ්ඨානයන් සහිතවයි මේ පුණ්‍ය භූමිය මේ මහා සෑ සමුදු ඉදිවන්නේ. එහෙම ඉදිකලාට පස්සේ මහා රජතුමා අනබෙර යවනවා මුළු නගරේ පුරාවටම, යම් කිසි කෙනෙක් කැමති වෙනවනම් මේ මහා සෑ සමුදුට පූජාවස්තු තවත් සෙසු ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න තැන්පත් කරාවා කියලා. ඒ ආරංචියට දේවානම් පියතිස්ස රජතුමාගේ කාලෙදි තම තමන්ට ලැබුණ ධාතුන් වහන්සේලා 1000ක් කරඬුවල තැන්පත් කරලා සෙසු පූජනීය භාණ්ඩ සමග ඒ ධාතු ගර්භේ මැත්තේ, ඒ ධාතු ගර්භේ වැසීමෙන් අනතුරුව ඉන් මැත්තේ තැන්පත් කරනවා. එහෙම තැන්පත් කරලා තමයි මේ මහා ධාතු නිධානය රහතන් වහන්සේලා 96 කෝටියකගේ සාධුකාර මැද
මහරහතන් වහන්සේලාගේ ඒවගේ මරහත් උත්තමාවියන්ගේ සෙසු මාර්ගපල්ලාබි උතුමන්ගේ අප්‍රමාණ අධිෂ්ඨාන මැද මහරජතුමා ඇතුළු රාජකීයයන්ගේ සාධකාර මැද සක්දෙව් රජතුමා වරම් රාජවරු ඇතුළු අනන්ත සක්වලින්නාපු දෙවියන්ගේ සාධකාර මැද මේ මහා සෑ රජාණන් වහන්සේ ඉදිවන්නේ. එනිසා සියලු දෙනාම සතුටු වෙන්න එවන් අනුහසක් ඇති තැනකට දෙපා ඔසවාගෙන එන්ට ලැබීම ගැන ගාමනී අභය මහා රජතුමාට බැරි වුණා මේ මහා සෑ සමිඳුගේ වැඩ මුළුමනින්ම අවසන් කරන්න. ගිලන් බවට පත් වුණා. ගිලන් බවට පත් වුණාට පස්සේ දීඝවාපියේ හිටපු තිස්ස කුමාරයා තම මලනුවන් ගෙන්වලා මහා සෑයේ කටයුතු අවසානය දක්වාම සිද්ධ කරන්න කියලා තම මලනුවන්ට බාර දීලා මහා රජතුමා දැන් දිව්‍ය ලෝකයට වඩින්නයි හදන්නේ. හොඳටම ගිලන් වෙලා ඉන් අනතුරුව සිවිකාවක තබාගෙන මේ මහා සෑ සමිඳු වෙත වඩමවාගෙන ඇවිල්ලා මේ සෑ සමිඳු වටේ සිවිකාවක තබාගෙන ප්‍රදක්ෂිණා කරලා ඉන් අනතුරුව මේ මහා සෑ සමිඳුගේ නොනිම තිබූ ඉතුරු කොටස කොත් කැරැල්ල ඒ ප්‍රදේශය සුදු වස්ත්‍රවලින් මනාකොට සරසලා නිම වූ චෛත්‍ය රාජයන් වහන්සේ ලෙස ඈතට පෙනෙන ලෙස දුටු ගැමුණු මහා රජතුමා ඇඳක් පනවල දකුණු දොරටුව සමීපයේ ටිකක් ඈතින් මහා සෑ සමිඳු දෙස බලාගෙන ඉන්න විදියට ඇඳක තැන්පත් කළා. ගාමනී අභය රජතුමා දුටු ගැමුණු මහා රජතුමා මහා සෑ සමිඳු දකුණු ඇලයෙන් සැතපෙලා මහා සෑ සමිඳු දෙස බලනවා. නැවත වතාවක් වම් මැලයෙන් සැතපිලා ලෝවා මහා ප්‍රාසාදය මහා බෝධීන් වහන්සේ දෙස බලනවා. මහා රජතුමාට අප්‍රමාණ සතුටක්. පින්වතුනේ රහතන් වහන්සේලා කියන්නේ හැමදාකම ගුණයට හිස නමන ගුණයට අවනත වන උතුමෝ 96 කෝටියක් තුන්වන වතාවටත් දුටු ගැමුණු රජතුමා බලන්න එදා දුටු ගැමුණු රජතුමා සැතපෙලා හිටපු ඇඳ ළඟට එනවා. 96 කෝටියක් රහතන් වහන්සේලා ඇවිල්ලා දුටු ගැමුණු රජතුමාට පෙනෙනසේ අහස් කුස සිසාරා වැඩ ඉන්නවා. බලන්න පින්වතුනි, දුටු ගැමුණු රජතුමා මොන්න තරම්නම් පින්වන්ත රජ කෙනෙක්ද? දුටු ගැමුණු රජතුමා මොන්න තරම්නම් ආනුභාවයක් ඇති රජ කෙනෙක්ද? දුටු ගැමුණු රජතුමා මොන්න තරම්නම් පින් පුරාගෙනද දිව්‍ය ලෝකයට වැඩම කළේ? ඒ වෙලාවේ දුටුගැමුණු රජතුමා බලනවා තේර පුත්තාබේ රහතන් වහන්සේ අහලක පේන්නේ නැහැ. හිතනවා තේර පුත්තාබේ රහතන් වහන්සේ මා ළඟ නැහනේ. මහා යුද්ධයක් කරද්දි මගේ ළඟම හෙවණැල්ල වගේ ඉඳලා ලක්ධරණී තලයේ සත් කරලා මහා සෑ සමිඳු හදන්ටත් උදව් කරලා ඉන් අනතුරුව ගොහිල්ල පැවිදි වුණා. ඒ රහතන් වහන්සේ වඩිනවා නම් හොඳයි කියලා හිතනකොටම 500ක් රහතන් වහන්සේලා සමග තේර පුත්තාබේ රහතන් වහන්සේ අහස් කුසින් දුටු ගැමුණු රජතුමා වෙත වැඩම කරලා දුටු ගැමුණු රජතුමා ඉදිරියේ පෙනී ඉඳලා දුටු ගැමුණු රජතුමාට ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා. යථාපි සේල විපුලං නභං ආහච්ච පබ්බතා සමන්තා අරු අනුපරියේයුං නිපෝටෙන්තෝ චතුද්දිසං. මහරජතුමනි, එවං ජරාච මච්චූච අධිවත්තන්ති පානිනෝ. ජරාවෙන් මරණයෙන් මේ ලෝකේ කාටවත් බේරෙන්න බෑ. කත්තියෝ බ්‍රාහ්මනෝ වෙස්සෝ සුද්ධෝ චණ්ඩාල පුක්කුසෝ. ක්ෂත්‍රියයාද බ්‍රාහ්මණයාද වෛශ්‍යයාද සුද්‍රයාද චණ්ඩාලයාද පුක්කුසයාද මේ සෑම මිනිසෙක්ම මහරජතුමනි මැරෙනවා. එනිසා හිත හදාගන්න, ඔබ මහා සෑ සමිඳු ඉදි කළා, සංඝයාට උපෝසථාගාරයක් ඉදි කළා, කෝටි ගණන් රහතන් වහන්සේලට දන් දුන්න, ඔබ ඒ නිසා සිත පහදවා ගන්න. බුදුරජාණන් වහන්සේ ඔබ වෙනුවෙන් අප්‍රමාණ පිහිටක් සලසලයි, අධිෂ්ඨාන පිහිටුවලයි පිරිනිවන් වැඩියේ. එනිසා මහරජතුමනි සිත පහදවා ගන්න කියලා
මහරාජතුමාට ශ්‍රී සද්ධර්මයේදා තේර පුත්තාබේ මහරහතන් වහන්සේ දේශනා කළා. ඒ දේශනා වසාගනින්න රජතුමාට අප්‍රමාණ සතුටක් ඇති වුණා. මහරහතන් වහන්සේලා මහරජතුමා වටකරගෙන ශ්‍රී සද්ධර්මයේ පිරිත් සූත්‍ර දේශනාවන් සිද්ධ කරනකොට දිව්‍ය ලෝක හයෙන්ම රත ඇවිල්ලා මහරජතුමාට ආරාධනා කරනවා. පින්නති මහරජතුමනි, අපේ දිව්‍ය ලෝකේ සුන්දරයි, අපේ දිව්‍ය ලෝකේ ආනුභාව සම්පන්නයි, අපේ දිව්‍ය ලෝකයට වඩින්න. මේ ආරාධනාවන් සිද්ධ කරද්දී මහරජතුමා රහතන් වහන්සේලාගෙන් අහනවා, ස්වාමීනි, දිව්‍ය ලෝක සියලු දිව්‍ය ලෝක වලින් මට ආරාධනා කරනවා, මම කුමන දිව්‍ය ලෝකයේද තේරුම් ගන්න තෝරා ගන්නට ඕන? ඒ වෙලාවේ මහරහතන් වහන්සේලා ප්‍රකාශ කරනවා, තුසිත භවනම් පන මහරාජ රමණීයං බුද්ධ භාවාය සමයං ඕලෝකෙන්තෝ මෙත්තෙයෝ බෝධිසත්වෝ තස්මින් ඒව වසති. මහරජතුමනි, තුසිත දිව්‍ය ලෝකේ රමණීයයි, ලෝතුරා බුද්ධ රාජ්‍ය බලාපොරොත්තුවෙන් ලෝතුරා බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරගෙන කාලේ බලමින් ඒ සඳහා මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නේ තුසිත දිව්‍ය ලෝකයේ. ඒ නිසා මහරජතුමනි, ඔබත් වඩින්න තුසිත දිව්‍ය ලෝකයට. රජතුමා අප්‍රමාණ සතුටකට පත් වෙලා මිනිස් ලෝකයේ පිළිබඳව තියෙන බැඳීම අතහැර දාලා මේ මහාසේ සමුදු දෙස බලාගෙනම නිදාගෙන නැගිට්ට වගේ තුසිත දිව්‍ය ලෝකයෙන් පැමිණෙන ලද ඒ රථයේ ඕපපාතිකව දිව්‍ය කුමාරයෙක් හැටියට පිළිසිඳගත්තා. දිව්‍ය කුමාරයෙක් හැටියට පිළිසිඳගෙන නැවත වතාවක් දිව්‍ය රථයෙන් මේ මහා සෑ සමිඳු පටේ ප්‍රදක්ෂිණා කරන්ට බිමට බැහැලා මහා සෑ සමිඳු වටේට දිව්‍ය කුමාරයෙක් හැටියට තුන් වතාවක් ප්‍රදක්ෂිණා කරලා, මම රැස් කළ පින මට පිහිට වුණා, නුඹ සියලු දෙනාත් බුදු සරණ යන්න, මේ මහා සෑ සමිඳුට හැමදාම අප්‍රමාදීව පූජා කරන්න කියලා තුන් වතාවක් ප්‍රදක්ෂිණා කරලා වන්දනා කරලා ඉන් අනතුරුව දුටුගැමුණු මහරජතුමා දිව්‍ය ලෝකයට වැඩම කළා. අද පවා දුටුගැමුණු මහරජතුමා අප්‍රමාණ ශ්‍රී විභූතියක් හිත හිතා මහා සතුටක් ලබනවා. පින්වතුනි, ඒ විදියට දුටුගැමුණු මහරජතුමා මහරහතන් වහන්සේලා මහා දිව්‍ය රාජවරු එකතු වෙලා ගොඩනගන ලද මේ මහා සෑ සමිඳු ඔබටත් මටත් දෙවියන් සහිත ලෝකයටත් බොහෝ කලක් වන්දනාමාන සිද්ධ කරගෙන පින් පුරා ගන්නට පුණ්‍යක්ෂේත්‍රයක් බවට පත් වෙලා අද පවා විරාජමානව අප ඉදිරියේ වැඩ සිටිනවා. ඔබත් මාත් අප්‍රමාණ වාසනාවක් ලැබුවා. මෙවන් පින් බිමකට ඇවිල්ලා දෑත නරලේ තබා වන්දනා කරන්න. එනිසා අප්‍රමාණ සතුටක් නැවත නැවත මේ ඉර උදා වේගෙන එන මොහොතේ ඇති කරගන්න. කාවන්තිස්ස රජතුමා තමයි අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පියා බවට පත්වන්නේ. ඒ විහාර මහා දේවිය තමයි මෞතුමිය බවට පත්වන්නේ. දුටුගැමුණු මහරජතුමා තමයි අග්‍රශ්‍රාවක උතුමන් වහන්සේ බවට පත්වන්නේ. ඒ තිස්ස මහරජතුමා හෙවත් කුමාරයා තමයි දෙවැනි අග්‍රශ්‍රාවකයන් වහන්සේ බවට පත්වන්නේ. දුටුගැමුණු මහරජතුමාගේ නැන්දනිය තමයි අගමෙහෙසිය බවට පත්වන්නේ. දුටුගැමුණු මහරජතුමාගේ පුත් කුමාරයා සාලිය තමයි පුත් කුමාරයා බවට පත්වන්නේ. එදා හිටපු සංඝ නම් වූ භණ්ඩාගාරික ඇමතිතුමා තමයි අග්‍ර උපස්ථායක උතුමන් වහන්සේ බවට පත්වන්නේ. සංඝ ඇමතිතුමාගේ දියණිය තමයි මතු ලෝකයට පහළ වෙන මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායිකාව බවට පත්වන්නේ. අහෝ, මොනතරම්නම් අසිරියක්ද මේ මහා සෑ සමිඳුගේ ඉතිහාසය! ඔබ හිතලා බලන්න, බෝසතාණන් වහන්සේලා අග්‍ර ශ්‍රාවකවරු අග්‍ර ශ්‍රාවිකාව එකතු වෙලා තමයි අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ මහා සෑය ඉදිකලේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකවරු ශ්‍රාවිකාවරු ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා සෑය ඉදිකලා කියන මේ කතාව ඇහෙනකොට
අපට මොන්න තරන්නන් සතුටක් සැනසීමක් ජීවිතවලට දැනෙනවද. පින්වතුනි, එදා මෙදාතුර මහාරහතන් වහන්සේල වගේම දෙවියන් සහිත ලෝකයේම මේ මහාසෑ සමිඳුට වර්ණ වන්දනාමාන කරන්න අනන්ත සක්වල පටන් මේ මොහොත දක්වා මේ භූමියට පැමිණෙනවා. දිවාකාලයක් රාත්‍රීකාලයක් අතරක් නෑ. මොකද මනුස්ස ලෝකයේ මේ මහාසෑ සමිඳු පවතින්නේ අවුරුදු 5000ක් 6000ක් වගේ කාලයක් පමණයි. ඒක දිව්‍ය ලෝකෙන් බ්‍රහ්ම ලෝකෙන් ගත්තොතින් බොහෝම පොඩි කාලයක්. එනිසා මේ මොහොතේ පවා දෙවියන්ගේ බ්‍රහ්ම රාජවරුන්ගේ අනන්ත ප්‍රමාණ වැඳුම් පිදුම් උපහාර ලබන මේ මහා සෑ සමිඳු පස්වාන් දහස් කාලයක් දෙවියන් සහිත ලෝකයට අමා ශාන්තිය ලබා දෙමින් වැඩසිටීවා කියලා අපි සාධුකාර දීලා ප්‍රාර්ථනා කරමු. එවගේම ඔබ සියලු දෙනාම සිත පහදවාගෙන මහා සෑ සමුදු දිහා බලාගෙන දෑත නළලේ තබාගෙන හිතන්න. විසිතුරු සත්රුවන් බැඳීරන් සුවඳ ගැබේ, බුදුහිමි අදත් සැතපෙනවා රැස් විහිදේ, පිදුමල් පහන් එලෙසින්මයි මිලින නොවේ, දිවමන් බුදුන් රන්වැලිසෑ සමිඳු අපේ, දිවමල් මදාරා පරසතු නෙලාගෙන බුදුගුණ කිය කියා බුදුහිමි බලන්නට, දුරසක් වලින් රැස්වන දෙවෝ බඹුන් හට, මහසෑ සමිඳු සරණයි සරණයි ඔබට, පස්වා දහස් තුන් ලෝකෙට පිහිට වෙමින් නිම්නැති මහා කරුණා ගඟ උතුරවමින් සයුරක් වගේ අපාමන පූජා ලබමින් වැඩ සිටින්න සත වෙත අනුකම්පාවෙන් යස්මින් විචිත්ත මනිමණ්ඩිත හේම ගබ්බං නිම්මාය රන්සි විප්පූරිත බුද්ධරූපං, යස්මින් සයි සයමේව මුනිධාතුකායං වන්දාමි රතන මාලි ධූප වරං මහංගං. සියලු දෙනාම අපි ගාථා සජ්ජායනා කරලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසද්දිස මහා සෑය වන්දනා කරමු. යස්මින් සයින් සුගතස්ස ධාතු නිම්මාය රන්සු ජල බුද්ධ රූපං සුවන්න මාලීති පතීත නාමං වන්දාමහං ථූප වරං මහංගං, සයින් සුයස්මින් සුගතස්ස ධාතු නිම්මාය රන්සු ජල බුද්ධ රූපං සුවන්න මාලීති පතීත නාමං වන්දාමහං ථූප වරං මහංගං, සයින් සුයස්මින් සුගතස්ස ධාතු නිම්මාය රන්සු ජල බුද්ධ රූපං
සුවන්නමාලීති පතීතනාමං වන්දාමහං ථූපවරං මහංගං සාධු සාධු සාධු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අතිපූජනීය ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ මිහිරෙන් රහත්‍රියක් පහන් කරපු අවස්ථාව, බුදුරජාණන් වහන්සේගේ ශාසනය තව බොහෝ කාලයක් මේ මහා පොළොවේ පවතිනවා. අපි හැම දෙනාම නොබෝ කලකින් මිනිස් ලෝකෙන් සමුගන්නවා. ඒත් මේ මහා සෑ සමිඳු අපේ පරම්පරාවේ අනාගත උරුමකාරයෝ වෙනුවෙන් වැඩඉන්නවා. එහෙම හිතනකොට බලන්න කොච්චරනම් සතුටක් අපට තියෙනවද? අන්තර්ධානය, ලිංග අන්තර්ධානය, ධාතු අන්තර්ධානය කියන මේ පංචවිධ අන්තර්ධානයන් සිද්ධ වෙනකම්ම මේ බුද්ධ ශාසනි සැනසිල්ල දෙවියන් සහිත ලෝකයට ලැබෙනවා. ලංකා ධරණී තලයේ හාත්පස වැඩඉන්න ධාතුන් වහන්සේලා පුරා පස්වාන් දහස් කාලයක් ගතවීමෙන් අනතුරුව ඒ සියලූම ධාතුන් වහන්සේලා මේ මහාසෑ සමිඳු වෙත වඩිනවා. මහාසෑ සමිඳු ළඟ වැඩඉන්න සියලු ධාතුන් වහන්සේලාත් සමගින් මේ අහස් කුසින් රහතන් වහන්සේලා වඩිනවා වගේ මේ අහස් කුසින් නාගදීප චෛත්‍යස්ථානයට වැඩම කරනවා. නාගදීප චෛත්‍යස්ථානයට වැඩම කරලා ඉන් අනතුරුව අහස් කුසට පැන නැගිලා ලෝතුරා බුද්ධ රාජ්‍යට පත් වූ බුද්ධගයා පින්බිමට වඩිනවා. වජ්‍රාසනයේ නැවත වතාවක් මතු වෙනවා. තථාගතයන් වහන්සේගේ නිර්මිත බුද්ධ රූපයක් නැත්නම් අදිෂ්ඨාන වශයෙන් බුද්ධ රූපයක් මැවී යනවා. දෙවියන් සහිත ලෝකේ සිළු දෙනාම එදාට බුදුරජාණන් වහන්සේ පුදන්න වන්දනා කරන්ට එනවා. වන්දනා කරන්න පුදන්ට ඇවිල්ලා මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියන හැඟීම ඔවුන්ගේ හිතේ ජනනය වෙනවා. අප්‍රමාණ පූජා සත්කාර සිද්ධ වුණාට පස්සේ ඒ ධාතුන් වහන්සේලා ඒ ධාතු ශරීරයෙන්ම පැන නගින තේජෝ ධාතුවෙන් දැවිලා යනවා. අන්න එදාට ධාතු අන්තර්ධානය සිද්ධ වෙනවා. තව බොහෝ කාලයක් ඒ අන්තර්ධානය සිද්ධ වන මොහොත දක්වාම ධාතුන් වහන්සේලා මේ සක්වල පිටසක්වල වැඩ ඉන්නවා. දෙවි මිනිසුන්ට අප්‍රමාණ සැනසිල්ලක්, අප්‍රමාණ උදානයක්, අප්‍රමාණ පිහිටක්, අප්‍රමාණ පිළිසරණක් ලබා දෙන්නයි බුදුරජාණන් වහන්සේ ඒ විදිහට මාගේ ශාරීරික ධාතූහු දස දිසාවේ විසිරයෙත්වා කියලා අදිෂ්ඨාන කළේ. ඒ අදිෂ්ඨානයෙන් අපිට ලැබිච්ච සැනසීම නම් අනන්තයි, අප්‍රමාණයි. පින්වතුනි, මේ ගත වෙලා යන වේගයෙන් මනුස්ස ලෝකේ ආයු සංස්කාරය ටික ටික ගෙවි ගෙවි ගිහිල්ලා පරමායුෂ අවුරුදු 10ට අඩුවන කාලයක් ඉදිරියට එනවා. ඒ ආයුෂ අඩු වෙලා පිරිහිලා ගියාට පස්සේ මහා මුරුග සංවරුසාවෙන් මේ ලෝකේ ඉන්න විශාල පිරිසක් යන කොටාගෙන විනාශ වෙලා යනවා. නැවත වතාවක් මේ ඉතුරු වෙන මිනිස්සු කල්පනා කරනවා, අප්‍රමාදය නැති වෙලා ප්‍රමාදේ වැඩුණ නිසා, පව් රැස් කරපු නිසා අප සියලු දෙනාට ඔවුනොවුන් එන කොටාගෙන මැරෙන්න සිද්ධ වුණා. එනිසා ලජ්ජී ධර්මයේ පිහිටන්ට ඕන, පන්සිල් ආරක්ෂා කරන්ට ඕන, ගුණධර්ම වඩන්ට ඕන කියලා හිතපු මොහොතේ පටන් ටිකෙන් ටික ඒ ආයුෂය වර්ධනය වෙනවා. වර්ධනය වෙලා ටික ටික ආයුසිරිය වර්ධනය වේගෙන ගිහිල්ලා මිනිස් ලෝකෙ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 98 එන කාලේ, අද කාලේ බරණැස් නුවර නැත්තම් වාරාණසී කියලා හඳුන්වන ඉන්දියාවේ ඒ නගරය ඒ වෙනකොට හඳුන්වන්නේ උත්පලපුරය කියලා. මිනිස් ලෝකෙ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100 දක්වා වැඩෙනකොට ඒ උත්පලපුරය පදුමපුරය නමින් හඳුන්වනවා. ක්‍රමානුකූලව මිනිස් ලෝකෙ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අසංකේය දක්වා අනාගතයේ නැවත වතාවක් වැඩි වෙනවා. අසංකේය දක්වා වැඩි වෙලා
අසංකේයයක් ආයුෂ තියෙන මිනිස්සු ඉන්නව කිව්වහම දිව්‍ය ලෝකෙවත් එච්චර මිනිස්සු නෑ. එච්චර කාලයක් ඉන්න දෙවිවරු නෑ. එනිසා දිව්‍ය ලෝකෙ දෙවියන්ට වඩා මිනිස් ලෝකෙ මිනිසුන්ගේ ආයුෂය වැඩි වෙනකොට මිනිස් ලෝකෙ මිනිසුන් නැවත වතාවක් ප්‍රමාද වෙන්න පටන් ගන්නවා. ටිකෙන් ටික සිත් අපිරිසිදු වෙන්න පටන් ගන්නවා. නැවත වතාවක් පාපයට අකුසලයට බැසගන්නවා. දිවුණු වූ දිවුණු වීගිය ඒ ආයුෂය නැවත වතාවක් ටිකෙන් ටික ටිකෙන් ටික පිරිහි පිරිහි ඇවිල්ලා අවුරුදු 80,000ට අඩු වෙනවා. අවුරුදු 80,000ට අඩු වෙනකොට ඒ මන්දාර නමින් හඳුන්වපු අවුරුදු අසංකේයයක් කාලේ මන්දාර පුරය නමින් හඳුන්වපු බරණැස කේතුමති පුරය නමින් හඳුන්වනවා. ඒ කේතුමති පුරයේ සංක නම් වූ චක්‍රවර්ති රජතුමා ඒ කාලෙ වෙනකොට පහළ වෙනවා. සංක නම් වූ චක්‍රවර්ති රජතුමා පහළ වෙලා ඉන්න කාලේ ඒ රාජ්‍ය තුලම අනන්ත ප්‍රමාණ කාලයක් පෙරුම් පිරූ සොළසා සංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර මුහූර්ත නම් වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සමීපයේ ප්‍රභාවන්ත නම් වූ සක්විති රජතුමා වෙලා නියත විවරණ ශ්‍රී ලබාගත් මහා බෝසත් මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ අජිත කුමාරයා නමින් භ්‍රක්‍මවතී මෞතුමියගේ කුසට සුබ්‍රක්‍ම කියන පියතුමා නිසා වැඩම කරලා මේ මනුස්ස ලෝකයට වඩිනවා. අවුරුදු 8,000ක් ගිහි ගෙදර වාසය කරලා වඩ්ඩමාන සිද්ධාර්ථ චන්ද්‍රක කියන ප්‍රාසාදවල තුන් ඍතුවේ සැප සම්පත් අනුභව කරලා ඉන් අනතුරුව චන්ද්‍රමුඛී කියන අග්‍රමහේෂිකාව බ්‍රහ්මවර්ධන කියන පුත්කුමාරයා බිහි කරපු දවසේ ඒ රුවන් ප්‍රාසාදයේම හුදකලා තැනකට වැඩම කරලා හුදකලා ප්‍රාදා ප්‍රාසාදයේ හුදකලා විමනකට හුදකලා ගර්භයකට වැඩම කරලා දින 6ක් පුරාවටම කිසි කෙනෙක් සමග දින 7ක් කිසි කෙනෙක් සමග කතා නොකර දුෂ්කර ක්‍රියාව සිද්ධ කරලා වෙසක් පුන් පොහෝ දවසක ඒ මහා අජිත නම් වූ කුමාරයා කැමැති සියලු දෙනාම සමග හිස්සහසින් ගමන් කරනවා. බුද්ධගයා පින්බිම වෙත මහා අහස් කුසින් මහා ප්‍රාසාදයේ පිටින් ගමන් කරලා ඒ බුද්ධගයා පින්බිමට එළඹිලා චන්ද්‍රමුඛී කියන අග විසවුන් වහන්සේ විසින්ම සකස් කරලා දෙන ක්ෂීරපායාස තානේ වළඳලා ඒ මහා බෝධීන් වහන්සේ වෙත එළඹිලා චතුරංග සමන්නාගත මහා අදිෂ්ඨාන බලය පිහිටුවලා ඉන් අනතුරු සව් කෙලසුන් නසා මේ මහා භද්‍රකල්පේ අනාගතයේ දිනක මෛත්‍රී ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙනවා. ඉසිදත්ත පුරාණ කියන ඒ දෙපළ 84,000ක් සමග ඒ බුදුසසුනේ පැවිදිව රහත් වෙනවා. ජිතමිත්‍ර අජිතමිත්‍ර කියන පඬිවරු මේ බුද්ධ ශාසනයේ ගුණපිරු 84,000ක් සමගින් පැවිදිව රහත් වෙනවා. සිද්ධාර්ථ කියන සිටුතුමා නන්දා කියන සිටු දේවිය එවන් සුවිශාල පිරිසක් සමග ඒ බුදුරජාණන් වහන්සේ ළඟින් පැවිදි උපසම්පදාව ලබා මහා රහත් භූමියටපත් වෙනවා. සංඝ උපාසකතුමා සංඝා උපාසිකාව විශාල පිරිසක් සමග පැවිදි වෙලා මහා රහත් භූමියටපත් වෙනවා. යසවති විසාකා කියන ඉහෙලියන් දෙදෙන 84,000ක පිරිසක් සමග පැවිදි වෙලා මහා රහත් උත්තමාවියන් බවටපත් වෙනවා. ඒ මෛත්‍රී සම්මා සම්බුද්ධ රාජ්‍යටපත් වන ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිට දෙන බෝධීන් වහන්සේ තමයි නාග බෝධිය කියලා කියන්නේ. ප්‍රියන් 240ක් උස ඒ මහා බෝධින් වහන්සේගේ පිපෙන්නා වූ සුපිපිසුවඳ නාමල් හරියට ගැල් සකක් වගේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත්වන දවසේ පිපෙන මල් අවුරුදු 80,000ක් යනකම් පරවෙන්නේ නැහැ. අවුරුදු 80,000ක් ගියාට පස්සේ මෛත්‍රී ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වඩින දවස වෙනකොට පිරිනිවන් වඩින මොහොතේ ඒ පිරිනිවන් මංචකේ වෙත නැත්නම් මේ ආදාහනය කරන ඒ රත් හඳුන් සෑය වෙත ඒ සියලුම මල් එකක්වත් බිම වැටෙන්නේ නැතුව අහසින් යනවා. අහසින් ගමන් කරලා මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේගේ සෑය වෙත පූජා කරනවා. හිතලා බලන්න මොනතරම්නම්
ආනුභාවයක් අනාගතයේ මේ මහපොළොවේ සිද්ධ වෙනවද? අටපනස්ත්‍රියන් වජ්‍රාසනයක වැඩඉඳගෙන ඒ මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ ලෞතුරා බුදුවෙන හැටි, මරසෙනග සක්වල ගලළඟට ඇවිල්ල ඈතින් පලා යන හැටි, ඒ බුදුබඳින් විහිදෙන රශ්මි ධාරා නිරන්තරයෙන් අනන්ත සක්වලට විහිදෙන හැටි, පැවිදි වූ සියලු දෙනාටම අරහත්ඵල විමුක්තියේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ලැබෙන හැටි හරීම පුදුමයි. ව්‍යාම ප්‍රභාමණ්ඩලය හාත්පස යොදුන් 25ක් පුරාමට පැතිර නගෙනවා. ඒ තථාගත බුදුබඳේ උසගත්තුතින් රියන් 88යි, පාදයේ සිට දනමඩලු දක්වා රියන් 22යි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුදුබඳේ දනහිසේ පටන් නාභිය දක්වා රියන් 22යි, නාභියේ පටන් අකුධාතුව දක්වා රියන් 22යි, අකුධාතුවේ පටන් ශීර්ෂය දක්වා රියන් 22යි, වම් උරහිසේ පටන් දකුණු උරහිස දක්වා රියන් 25යි, විදුලි දෙකක් වගේ කන්පට රියන් 7යි, නේත්‍රේ රියන් 5යි, එක් බැමක දිග රියන් 5යි, නාසිකාව රියන් 7යි, සුරක්ත වූ තොල් සංගල රියන් 5යි, සුරක්ත වූ ජීවහා ධාතුව රියන් 10යි, චීරෝ ධාතුවේ වට රියන් 25යි, ශ්‍රී මුඛ මණ්ඩලේ වට ප්‍රමාණය රියන් 25යි, ග්‍රීවා ධාතුව රියන් 5යි, උස අතුල් රියන් 5යි, ශ්‍රී පාද දෙක රියන් 13යි, වියත් එකයි අඟල් 6යි. මේ විදියට ඒ මෛත්‍රී ලෝතර බුදුරජාණන් වහන්සේ එවන් ආනුභාව සම්පන්න බුදුබඳක් දරාගෙන මේ මහා පොළොවට වැඩම කරනවා අනාගතයේ දවසක. පින්වතුනි, ඔබ හිතන්න ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන කාලයේ ආනන්තරිය පාපයක් සිද්ධ කළා තිබ්බ කෙනෙකුට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට අපහාස කළා තිබ්බොත් ඒ බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සතු දේවල්, මහා සංඝරත්නයේ සතු දේවල්, ධර්මයේ සතු දේවල් විනාශ කළොත්, බුදුන්ට දහම්ට සඟුන්ට අපහාස කළොත් ඒ බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දකින්න නම් පින් පුරන්නට ඕන. ඒ බුදුරජාණන් වහන්සේ දකින්නේ කවුද? මේ බුද්ධ ශාසනයේ සිල් පුරපු අය බුදුරජාණන් වහන්සේ දකිනවා. වේවස් ආරක්ෂා කරපු අය බුදුරජාණන් වහන්සේ දකිනවා. දාගැබ් කරඬු පිළිම චෛත්‍ය ස්ථාන හදපු අය ඒ බුදුරජාණන් වහන්සේ දකිනවා. බෝධීන් වහන්සේලා රෝපණය කරපු අය බුදුරජාණන් වහන්සේ දකිනවා. පුෂ්පාරාම පලාරාම හදවපු අය බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒ දඬුපාලම් හදවල මම්මාවත් හෙලි කරපු අයට ඒ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට ලැබෙනවා. ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ දේශනා කරපු, දේශනා කරවපු ඇසු ඒ සියලු දෙනාට මේ බුද්ධ ශාසනයේ අපේ අඩුවක් නිසා නිවන වැරදුනෝතින් ඒ බුදුරජාණන් වහන්සේ දකින්ට ලැබෙනවා. පැන්පොකුණු උරන්වතු ආරාම උද්‍යාන කරපු අයට ඒ බුදුරජාණන් වහන්සේ දකින්ට ලැබෙනවා. ලෝ වැඩ සිද්ධ කරන්නට මේ උතුම් ධර්මයේ දේශනා කරවපු අය වගේම ඒ සඳහා උදව් උපකාර කරමින් බණ පොත් ලියවපු, ලියවන්ට සලස්වපු සියලු දෙනාට ඒ බුදුරජාණන් වහන්සේ දකින්ට ලැබෙනවා. ඒ වගේම විජිනිපත් දන් දීපු අය, ධර්ම කතාවක් සිද්ධ වෙනවා කියන පණිවිඩය ප්‍රචාරය කරපු අය, ඒ වගේම බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝරත්නයට ආමිස ප්‍රතිපත්ති පූජාවන් කරපු අය, ගිලන් අයට අත්පා මෙහෙවර කළා නම් ආවාස දාන පූජා කරා නම්, චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පසු සුදුසු ආකාරයෙන් දන් දුන්නා නම් ඒ සියලු දෙනාට ඒ බුදුරජාණන් වහන්සේ දකින්ට ලැබෙනවා. මවුන්ට පියන්ට අත්පා උපස්ථාන කරපු අයට ඒ බුදුරජාණන් වහන්සේ දකින්ට ලැබෙනවා. යටත් පිරිසෙන් එකම මලක් හෝ එකම පහනක් හෝ ඒ බුදුරජාණන් වහන්සේට පූජා කරා නම් තෙරුවන් වහන්සේලා කෙරෙහි සිත් පහදවාගෙන ඒ කාන්තයෙන් ඒ බුදුරජාණන් වහන්සේ දකින්ට ලැබෙනවා. එනිසා මෙතන ඉන්න සියලු දෙනාම සතුටට පත් වෙන්න, තුන්යම් රාත්‍රියක් පුරා බුදුගුණ ඇසු ඔබට ඔබේ අඩුවක් නිසා යම් විදිහකින් ඔබට පිළිවෙත් පුරාගන්ට බැරි වෙලා, ඔබේ වීරිය මදි වෙලා, ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වඩා ගන්න බැරි වෙලා, මේ බුද්ධ ශාසනේ යම් විදිහකින් ඔබේ අඩුවක් නිසා ඔබට යමා මහ නිවන වැරදුනොත්
අනාගතයේ මේ ලෝකයට පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හෝ සංසාර දුකින් ඒකාන්තයෙන් නිදහස් වීමේ උත්තරම වරම සියලු දෙනාටම හිමි වෙනවා කියලා ඒ කාරණය සිහි කරලා සතුටු වෙන්න. පින්වතුනි, මම එහෙම කිව්වේ ඔබ දන්නේ ඔබේ ජීවිතයේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ගන්නා උත්සාහයේ ප්‍රමාණය. ඔබ ප්‍රමාද කරන්ට නෙමෙයි, ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදුසසුනින් අමාසුවේ සලසා ගන්නයි මේ ආරාධනය. නමුත් ප්‍රමාද වුණොත් අනන්ත සංසාරේ කල්ප කෝටි ගමනක් ගෙවපු ඔබට බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වෙච්ච මේ මහා භද්‍ර කල්පයේ අද වෙනකන් මහරහත් භූමියට මගපල ප්‍රතිවේදයකට යමෙකුට පැමිණෙන්නට බැරි වුණා නම් තව එක බුද්ධ ශාසනයක් ඉතුරු වෙලා තියෙනවා අනාගතයේ පහළ වෙන. එදා ඒ උතුම් බුදුසසුන් හෝ නිවන් දැකලා සැනසෙන්නට ලැබෙනවා නම් ඒකත් ඔබේ ඔබට ඒකාන්තයෙන් සෑහීමකට පත් වෙන්න පුළුවන් කාරණයක්. නමුත් මේ කාරණය හොඳට සිහියට ගන්න, ඒ උතුම් බුද්ධ ශාසනයේ හෝ සංසාර දුකින් අත මිදෙන්න නම් මේ ඔබ මේ ජීවිතයේ අප්‍රමාදීව මේ ලැබූ බුද්ධ ශාසනයේ දන්පැන් පුදමින් සිල් ගුණදම් ආරක්ෂා කරමින් අප්‍රමාදීව පිළිවෙත් පුරන්නට ඕන. අප්‍රමාදී වුණොත් පමණයි මේ බුද්ධ ශාසනයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හෝ සංසාරයෙන් සමුගැනීමේ භාග්‍ය උදා වෙන්නේ. එනිසා සියලු දෙනාම අද මේ මහාසේ සමිඳු ළඟින් පිටමන් වෙලා යන්න කලින් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට මගේ ජීවිතය පූජා කරනවා. මම ජීවිතය පූජා කරන්නේ ස්වාමීනි මේ ජීවිතයේ තුරාවට පමණක් නෙමේ, නිවන් දක්නා ජාති දක්වා උපනූපන් උපදින්න සිද්ධ වුණොත් උපනූපන් සෑම ජීවිතයකම බුදුරජාණන් වහන්සේ සරණ යන්ට ලැබේවා. බුද්ධ බුද්ධ කියන වචනේ මගේ කනට නිරන්තරයෙන් නැසේවා. සත්පුරුෂයන්ගේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර මට නිරන්තරයෙන් ලැබේවා. ඒ උතුමන් වහන්සේලාගේ ඇසුර නිසුර ලබාගෙන අප්‍රමාදීව මේ ගන්නා ලද උත්සාහය මල්පල ගන්වමින් අමා නිවනින් සැනසෙන මොහොත දක්වාම මට යාගන්ට ලැබේවා ලැබේවා කියන අදිෂ්ඨානය ඔබ පිහිටුවන්න. පින්වතුනි, අද මේ උතුම් සර්වරාත්‍රික බුදුගුණ දේශනාව මේ විදිහට සිද්ධ කරන්නට විශේෂයෙන්ම මුල පුරන්නට යෙදුනේ දෙස් විදෙස් සංවිධායක වරුන්ගෙන් සමන්වාගත සම්මා දිට්ඨි ජාත්‍යන්තර සංවිධානය. ඒ සම්මා දිට්ඨි ජාත්‍යන්තර සංවිධානයට අනුබද්ධ සියලු දෙනාම අප්‍රමාණ සතුටකට පත්වෙන්න. ඒ කවුරුවත් කැමති වෙන්නේ නැහැ තමන්ගේ නම් කියවා ගන්න. ඒ හැමෝම නිදි මරාගෙන මාස ගණනක පටන් අප්‍රමාණ වෙහෙසක් දරලා මේ උදාර උතුම් පින්කම සිද්ධ කළේ පුදුමාකාර බෝසත් ගුණ සමුදායක් හිත්වල තැන්පත් කරගෙන. එනිසා සියලු දෙනාම මේ මොහොතේ සතුටට පත් වෙන්න, සියලු දෙනාම අප්‍රමාණ ප්‍රීතියකට පත් වෙන්න, මෙවන් උදාර උතුම් වැඩසටහනකට සම්බන්ධ වෙන්ට ලැබීම, සංවිධානය කරන්ට ලැබීම, මුලපුරන්ට ලැබීම, මේ වගේ වැඩසටහනක් සාදු කියලා අනුමෝදම් වෙන්ට ලැබීම, මේ තරම් ආනුභාව සම්පන්න උතුම් වැඩසටහනකදී පින්වත් සියලු දෙනාගේ ජීවිතවලින් එකම දවසක් හෝ කැපකරගෙන සම්බන්ධ වෙලා ගුණපුරාගන්ට ලැබීම ගැන අප්‍රමාණ සතුටකට ඔබ පත්වන්න. තුන්යාමයක් පුරාවට අප සියලු දෙනා රැස් කළ සියලු පින් සියලු දෙවියන්ට සියලු ඥාතීන්ට දෙවියන් සහිත ලෝකයට අනුමෝදම් වේවා කියලා අපි ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදම් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ
දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති කප්පසත සහස්සානි සෝලසානි අසංඛියේ සම්භරං බෝධි සම්භාරේ ආගතෝ ජාති ජාතිසු නියතෝ බුද්ධ භාවාය භද්ද කප්පේහි දන්ති මේ බෝධි සත්තෝ ච මෙත්තේයෝ පුඤ්ඤම්මේ අනුමෝදතු චත්තාරෝ ච මහරජා සක්කෝ චාති සුරා පරේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං බුද්ධස්සු අමතං පදං රක්ඛන්තු ජින සාසනං තුන් ලෝකයක් සනසු බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ අනුහසින් ශ්‍රී සද්ධර්මයේ අනන්ත ගුණ අනුහසින් මහා සංඝ රත්නයේ ගුණානුභාව බලයෙන් මේ මහා පොළොවට වැඩම කරපු කකුසඳ ආදී සියලු බුදුරජාණන් වහන්සේලාගේ සියලු පසේ බුදුරජාණන් වහන්සේලාගේ සියලු මහා රහතන් වහන්සේලාගේ අනන්තානුභාවයෙන් දස දිසාවේ වැඩ ඉන්න ආර්ය උතුමන් වහන්සේලාගේ ආනුභාවයෙන් ඒ වගේම අද වගේ දවසක රාත්‍රියක් පුරා ඇසූ බුදු ගුණ සත්‍යයේ බලයෙන් දෙසූ බුදු ගුණ සත්‍යයේ බලයෙන් ඔබ සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කායික සැනසීම ලැබේවා මානසික සැනසීම ලැබේවා සියලු දෙනාටම ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන කුඩා කාලය මේ උතුම් ධාමෙන්ම සැනසෙන්න ලැබේවා නුදුන් දානයන් දීගන්ට නොරකින්න ලද සීලයන් රැකගන්න මේ උතුම් බුදුසසුනේ ගුණපිළිවෙත් පුරාගන්ට වාසනාව ලැබේවා සීල සමාධි ප්‍රඥා ගුණපිළිවෙත් හැම දෙනාටම සිතට ආනන්දයක් වේවා සියලු දෙනාම නැමත නැමතත් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මේ ජීවිතය ජයගෙන පරලොව ජීවිතය ජයගෙන සසර ජයගෙන නොබෝ කලකින් අපාමා මේනී ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ වැඩම කොට වදාළ ශාන්ත අමා නිවනින් සැනසෙන්න සියලු දෙනාටම මේ මහා පින මේ මහා ආශිර්වාදය ඒකාන්තෙන් පිහිටාවා පිහිටාවා කියලා මම ආශිර්වාද කරනවා සම්බීතියෝ විවද්ධන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සියලු දෙනාටම තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු සැනසීම ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි සාධු 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 සුගත තථාගත ලෝක ශිවංකර දස බලධාරී වූ අපමහා ශාක්‍ය මුනීන්ද්‍රයන්න් වහන්සේගේ
ඒ අප්‍රමාණ ගුණවරුණාව පැය 13කට අධික කාල සීමාවක් මුළුල්ලෙහි අප සියලු දෙනා කෙරෙහිම මෙත් සිතින් ඒ සුපහන් සුමිහිරි කර්ණ රසායන මధుරස්වරයෙන් දේශනා කොට වදාළ පූජනීය බලංගොඩ රාජස්වාමීන් වහන්සේගේ ඒ දේශනා ප්‍රාතිහාර්ය ගැන අපිට වචනෙන් ප්‍රශංසා කොට කියා නිම කරන්නට හැකියාවක් නැහැ. සදහවතුනි, එකඳු පැන් පොදක්වත් නොවලඳා ගෞරවනීය දේශකයන්න් වහන්සේගේ හඬ කිසිම ලෙසකින් බාධාවක් නොවි මේ දේශනා ප්‍රාතිහාර්ය තුලින් මාගේ අපගේ සම්බුදු පියාණන් වහන්සේගේ ඒ අප්‍රමාණ වූ ගුණවරුණාව ගෞරවනීය දේශකයන්න් වහන්සේ කිසිඳු අඩුවකින් තොරව බින්දෙන් බින්ද මැනවින් අප සියලු දෙනා කෙරෙහිම මෙත් සිතින් දේශනා කොට වදාලා බෞද්ධ මාධ්‍ය ජාලය හරහා මෙවැනි අති සුවිශේෂී ධර්ම දේශනාවක් විසුරුවාලන්නට අපලද භාග්‍ය කියා නිම කරන්නට හැකියාවක් නැහැ. සදහවතුනි, සම්මා දිට්ඨි ජාත්‍යන්තර සංවිධානය මේ පින්කම නොයසේනම් මේ දේශනාව මුළු ලොව පුරා විසුරුවාලන්නට බෞද්ධ මාධ්‍ය ජාලය සමග අත්වැල් බැඳගෙන කටයුතු කළේ ගෞරවනීය දේශකයන්න් වහන්සේත් බෞද්ධ නාලිකාව සමග අත්වැල් බැඳගෙන මේ ධර්ම සම්නිවේදනය සිද්ධ කරන්නට නිබඳවම අපත් සමග සාකච්ඡා කරනවා. ඒ වගේම බෞද්ධ නාලිකාව පිළිබඳව තබා තිබෙන මේ විශ්වාසය අපි මතුවටත් ඒ ආකාරයෙන්ම ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් ඒ වගේම සංවිධායක මණ්ඩලයටත් ලබා දෙනවා වගේ සපත කරමින් සමුගන්නට සූදානම් වෙන්නේ නැවත වතාවක් බෙලිහුල්ලොය සීල සමාහිත යෝගාශ්‍රම වාසී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය බලංගොඩ රාද ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තවත් චිරාත් කාලයක් මේ සසුන් කෙත අස්වද්දමින් නිදුක්ව නිරෝගීව මේ දේශනා ප්‍රාතිකාරයන් තුලින් අපේ රටේ සදැහැති දනන් දහමින් පෝෂණය කරන්නට ඔබ වහන්සේට වරම වාසනාව හිමි වේවායි ප්‍රාර්ථනා කරගෙන සදැහැවතුනි ඔබ සියලු දෙනාටමත් ද්‍රෝණයක් ශ්‍රී සර්වජ්‍ය ධාතුන් වහන්සේලා විරාජමාන වන මේ මහා සෑරදුන්ගේ ආනුභාව බලයෙනුත් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ අනුහසිනුත් ඔබ සියලු දෙනාගේම සුවිහත්පත් ප්‍රාර්ථනාවන් සමෘද්ධමත් වේවායි ප්‍රාර්ථනා කරගෙන අපේ බුද්ධාභිවන්දනා මේ උතුම් ධර්මදේශනාමය වැඩසටහනින් සමුගන්නේ ඔබ සියලු දෙනාටම තුනුරුවන් සතු අනන්ත ගුණානුභාව බලයෙන් යහපතම උදා වේවා. The Boost. Peace of mind.